ප්‍රශ්නංක 16 සම්භාවිතාව පිළිබඳව පහත දැක්වෙන ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශ හෝ ප්‍රකාශය තෝරන්න. ඒකට ඔයාලට තියෙන මේ ප්‍රකාශ තුනක් තියෙනවනේ ABC කියලා. ඒවයින් නිවැරදි. හරි? නිවැරදි ප්‍රකාශ මොනවද කියලා බලන්නයි. දැන් බලන්නකො පළවෙනි ප්‍රකාශය. ඒ ප්‍රකාශය පරීක්ෂණය පුනරාවර්තව සිදු කළ නොහැකි වන විට පුද්ගල නිෂ්ක්‍රිත සම්භාවිතා ප්‍රවේශයේ වඩාත් යෝග්‍ය වේ. ඒතොර පුද්ගල නිෂ්ක්‍රිත සම්භාවිතා ප්‍රවේශය මොකක්ද කියන අවබෝධය Tamanට තියෙන්න ඕනේ. අපි සම්භාවිතා පිවිසුම් යටතේ ප්‍රවේශ හතරක් ඉගෙන ගන්නවානේ. පුද්ගල නිෂ්ක්‍රිත සම්භාවිතා ප්‍රවේශය එමත් නැත්නම් ආචීන කල්පිත ප්‍රවේශය තියෙනවා මුලින්ම. ඊළඟට සාපේක්ෂ සංඛ්‍යාත ප්‍රවේශය තියෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම පුද්ගල නිෂ්ක්‍රිත සම්භාවිතා ව්‍යාප්ති තියෙනවා. ඒ වගේම ගණිතමය ප්‍රවේශය තියෙනවා. ආචීන කල්පික පිවිසුමේදී සම්භාවිතාව ගණනය කරගන්න නම් පරීක්ෂණය කිරීමේ අවශ්‍යතාවක් නැහැ. හැබැයි සිද්ධි සමබව වෙන්න ඕනේ. ඒකට මේක දැඩි සීමාවක්. ඒ කියන්නේ සමබවමේ සිද්ධි ගොඩක් වෙලාවට අපිට බලාපොරොත්තු වෙන්න බෑ. කහ සමාන සම්භාවිතා තියෙන සිද්ධි. ඒතර මේ ලෝකේ හැම අවස්ථාව බොහොම අඩුයි. ඒ නිසා සාපේක්ෂ සංඛ්‍යාත පිවිසුම යටතේ අපිට ඔන්න පරීක්ෂණයක් නැවත නැවත කරලා සම්භාවිතාවට අගයක් දලාගයක් ලබා ගන්න පුළුවන්. හැබැයි දැන් පරීක්ෂණය පුනරාවර්තව කරන්න බැරි නම් සමහරක් සසම්භාවී පරීක්ෂණ නැත්තම් සමහරක් පරීක්ෂණ තියෙනවා නැවත නැවත කරන්න බෑ. නැවත නැවත කරන්න බෑ. ඒ වගේ තැනකදී පුද්ගල නිෂ්ක්‍රිත සම්භාවිතා ප්‍රවේශය තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ. මොකද සාපේක්ෂ සංඛ්‍යාත ප්‍රවේශය පාවිච්චි කරන්න බෑ. පළවෙනි අවස්ථාව කියන්නේ ආචීන කල්පිත ප්‍රවේශයත් පාවිච්චි කරන්න අපහසුයි. මොකද ඒක සමභාව්‍ය සිද්ධි හැමතිස්සෙම අපිට බලාපොරොත්තු වෙන්න බෑ. හරි. එතකොට ඇත්තනම් ගණිතමය පිවිසුම කියන්නේත් අපි දන්නවා මේ ආචීන කල්පිත පිවිසුමේයි සාපේක්ෂ සංඛ්‍යාත පිවිසුමේ දිගුවක් සංකලනයක්. ඒ නිසා පරීක්ෂණයක් පුනරාවර්තව කරන්න බැරි නම් අපිට සිද්ධ වෙනවා පුද්ගල නිෂ්ක්‍රිත ප්‍රවේශයට යන්න. පුද්ගල නිෂ්ක්‍රිත සම්භාවිතා ප්‍රවේශයට යන්න. එතකොට ඒ ප්‍රකාශය නිවැරදි ප්‍රකාශයක්. මේ ප්‍රකාශය නිවැරදි. පරීක්ෂණය පුනරාවර්තව කරන්න බැරි නම් අපිට පුද්ගල නිෂ්ක්‍රිත සම්භාවිතා ප්‍රවේශයට යන්න වෙනවා. ඒ නිසා ඒ ප්‍රවේශය තමයි වඩාත් යෝග්‍ය. B ප්‍රකාශයේ බලමු. B ප්‍රකාශයේ තියෙන්නේ සම්භාවිතාවේ ගණිතමය අර්ථ දැක්වීම තුළ ආචීන කල්පික සහ සාපේක්ෂ සංඛ්‍යාත සම්භාවිතා අර්ථ දැක්වීම විශේෂ අවස්ථා ලෙස ඇතුළත් වේ. දැන් මම මුලිනුත් කිව්වනේ ගණිතමය අර්ථකථනය. නැත්තම් අපි කියනවා ඒකටම මේ ප්‍රත්‍යක්ෂ පිවිසුම කියලා නේද? සම්භාවිතාව පිළිබඳ ප්‍රත්‍යක්ෂ පිවිසුම. ඒකෙදි මේ ආචීන කල්පික ප්‍රවේශයත් සාපේක්ෂ සංඛ්‍යාත ප්‍රවේශයත් කියන එකේම විශේෂ අවස්ථාවක් තමයි ගණිතමය අර්ථ දැක්වීම ඇතුළේ තියෙන්නේ. ඒකේ සංකලනයක් තියෙනවා. එතකොට B ප්‍රකාශය නිවැරදි. B ප්‍රකාශය නිවැරදි. C බලමු. සම්භාවිතාවේ සාපේක්ෂ සංඛ්‍යාත ප්‍රවේශයේ යටතේ සම්භාවිතාවේ සත්‍යාගය පරීක්ෂණය විශාල වාර සංඛ්‍යාවක් පුනරාවර්තව සිදු කිරීමෙන් ලබාගත හැකිය. සාපේක්ෂ සංඛ්‍යාත ප්‍රවේශය. එතකොට සාපේක්ෂ සංඛ්‍යාත ප්‍රවේශයේදී කොහොමද අපි සම්භාවිතාව ගණනය කරන්නේ? යම් කිසි සම්භාවි පරීක්ෂණයක් අපි පුනරාවර්තව කරගෙන යනවා. පුනරාවර්තව කරගෙන යනවා කියන්නේ නැවත නැවත ඒ පරීක්ෂණය කරනවා. එතකොට අප පක්ෂපාතවන යම් සිද්ධියක් තියෙනවනේ නේද? අපි බලාපොරොත්තු වන සිද්ධියක්. අන්නේ සිද්ධිය ලැබෙන වාර ගාණක් තියෙනවා. ඒ වගේ මේ පරීක්ෂණය කරපු මුළු වාර ගාණකුත් තියෙනවා. ඔන්න ඔය දෙකේ අනුපාතයට කියනවා සාපේක්ෂ සංඛ්‍යාතය කියලා. පරීක්ෂණය කරගෙන යන වාර ගණන වැඩි කරගෙන වැඩි කරගෙන වැඩි කරගෙන යද්දි මොකද වෙන්නේ? අර සාපේක්ෂ සංඛ්‍යාතයට එන අගය යම් නියත අගයකට ආසන්න වෙනවා. අන්න ඒ ආසන්න වන නියත අගය තමයි සම්භාවිතාව කියලා සලකන්නේ. එතකොට එතනදී
අපිට සම්භාවිතාවක් කියලා ගන්න අගය ආසන්න අගයක්. හරිම අගය නෙවෙයි. ඒක ළඟින් යන අගයක් තමයි අපිට ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කියන්නේ සාපේක්ෂ සංඛ්‍යාත පිවිසුමේදී සම්භාවිතාව කියලා සත්‍ය අගයක් ලබා ගන්න බෑ. නිශ්චිත අගයක් ලබා ගන්න බෑ. ආසන්න අගයක් තමයි ලබා ගන්න පුළුවන්. ඒක ඔයාලා ඉගෙන ගන්නවා සාපේක්ෂ සංඛ්‍යාත ප්‍රවේශයේ දුර්වලතාවක් හැටියට. එහෙනම් මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ මේ සම්භාවිතාවේ සත්‍ය අගය ලබා ගන්න බෑ අපිට. ආසන්න අගයක් ලබා ගන්න පුළුවන්. පැහැදිලි නේද? ඒ නිසා ළමයි මෙන්න මේ C ප්‍රකාශය වැරදි. C ප්‍රකාශය වැරදි. ඒකේ A සහ B ප්‍රකාශ දෙක විතරයි නිවැරදි. එහෙම වර්ණයක් තියෙනවද? ඔව්, මේ තියෙන්නේ. තුන්වෙනි වර්ණය නේද? එහෙනම් නිවැරදි ප්‍රකාශ වෙන්නේ A සහ B පමණි. හරි. ඒතොර ගොඩක් වෙලාවට මේ පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ පළවෙනි MCQ එක සම්භාවිතා ප්‍රවේශ ඔස්සේ. ඒකේ නිර්වචන ටික, දුර්වලතා ටික, ඒ වගේ මේවයි වාසි අවාසි කොන්දේසි ඔන්න ඔය සංකල්ප ටික අවබෝධ කරගෙන ඉන්න ඕනේ මේ ප්‍රශ්නෙට හරි උත්තරය තෝරන්න. හරි, අපි ඉස්සරහට යමු. ප්‍රශ්න අංක 17. කියමු ප්‍රශ්න අංක 17. A සහ B යනු Aහි සම්භාවිතාව R1, B හි සම්භාවිතාව R2 සහ A ඡේදනය B හි සම්භාවිතාව R3 සහිත ඕනෑම සිද්ධි දෙකක් නම් කොටසක් තියලා අගය අහන. හරි, යම් කිසි සම්භාවිතා ප්‍රකාශයක් තියලා අගය අහන. එතකොට මේකේ අපිට තොරතුරු වශයෙන් නැත්තම් දත්ත වශයෙන් දීලා තියෙනවා ඒකේ සම්භාවිතාව. මේ තියෙන ඒකේ සම්භාවිතාව Aගේ සම්භාවිතාව දීලා තියෙනවා මෙන්න මෙතන. ඊළඟට Bගේ සම්භාවිතාව තියෙනවා. A සහ B දෙන්නගේ සම්භාවිතාව දීලා තියෙනවා. තවත් මොකක් හෝ සිද්ධියක මෙන්න මේ සිද්ධියේ සම්භාවිතාව අහනවා. දැන් පළවෙනිම දේ මේ සිද්ධිය අපිට තේරෙන්නේ නැහැ ළමයි. මේක වචන කරගන්නත් ටිකක් අමාරුයි. නේද? A ඡේදනය sorry A අනුපූරකය ඡේදනය B I ඒත් එක්ක මේලයක්ලු. මේක ගැන අදහසක් නෑ. හැබැයි මේ වගේ තරමක් සංකීර්ණ සිද්ධි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන් රූප සටහනක් හරහා. ඒ නිසා මේ වෙන් රූප සටහනක් ගොඩනගලා මේ කතාව මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ මුලින්. ඒ නිසා මම පළවෙනියටම පටන් ගන්නෙ මෙන්න මෙහෙම. කොහොමද දන්නවද? පළවෙනියම මම වෙන් රූපයක් ඇඳ ගන්නවා. හරි. ලස්සනම කොටු වෙන එකක් නැහැ. ඔන්න A තියෙනවා, මෙන්න B සිද්ධිය තියෙනවා. මෙයා A සිද්ධිය, මෙයා B සිද්ධිය නේද? සිද්ධි දෙක ඇඳගත්තා. ඊට අමතරව සර්වත්‍ර කුලකය සංකේතවත් කරා. දැන් අපි මුලින්ම හොයාගන්න ඕනේ A අනුපූරකය ඡේදනය B කියන්නේ මොකක්ද කියලා. ටෝල් එක දන්නවා. හරි, එක ගොඩනග ගන්න ඔයාලට තේරෙනවා. මුලින්ම මම ඒකත් අපිට හිතන්නකෝ අමාරුයි කියලා. සමහරක් විට එතන තියෙන සිද්ධියත් අමාරු වෙන්න පුළුවන්. නිතරම සංයුක්ත සිද්ධි තනි සිද්ධි වශයෙන් වෙන් රූප සටහනේ නිරූපණය කරන්න ඉගෙන ගන්න. එතකොට ඒ වෙන් රූප සටහන ඇසුරෙන් සංකීර්ණ සිද්ධි ටික තේරුම් ගන්න පුළුවන්. හරි, මම මෙන්න මේ B කියන සිද්ධිය ලකුණු කර ගන්නවා මෙන්න මෙහෙම. B සිදුවීම කියන්නේ මේකනේ. ඊළඟට A අනුපූරකය. ඒ කියන්නේ A නොවීම. හරි. එහෙනම් A නොවීම කොහොමද අපිට ලකුණු කරන්න වෙන්නේ? A නොවීම ලකුණු කරන්න වෙන්නේ මේ A කියන වෘත්තයට පිටි. ආන් A ටික ලකුණු කරගන්නවා. හැබැයි එකම වෙන් රූපයක ලකුණු කරනවා නම් ඉරි අනිත් පැත්තට ගහන්න. හරි, අවස්ථා දෙකක් නම් සැලකිල්ලට ගන්න. ඉර අනිත් පැත්තට ගහන්න. මෙන්න මේ අතර මම ලකුණු කරනවා ඒ සිදු නොවීම. ඒ සිදු නොවීම. ඕනෝම. හරි. ඒ සිදු නොවීම. දැන් ඒ සිදු නොවීම ඡේදනය B කියන්නේ මොකක්ද? ඉරි දෙකෙන්ම කැපෙන කොටස. ඉරි දෙකෙන්ම කැපෙන කොටස.
හරි මං ඕනනම් වෙනම ගන්නම්කෝ එක වෙන රූප සටහනකට හරි එකම වෙන රූප සටහන ගන්න පුළුවන් ඔන්න A මෙන්න B ඊට අමතරව සර්වත්‍ර කුලකේ B වීම කියන්නේ මෙන්න මේ ටික හරි sorry B වීම නෙවෙයි A සිදු නොවීම B වීම අ දෙකටමයි ටික කියන්නේ මෙන්න මේ ඉරි දෙකෙන්ම කැපිලා තියෙන කොටස මෙන්න මේ ටිකනේ ඔන්න ඔය ටික දැන් මේ ටික වෙනම ඔයාලට ටක් ගාලා ලකුණු කරගන්න පුළුවන් හරි හරි A අනුපූරකයේ ඡේදනය B කියන්නේ මේකයි කියන එක ටක් ගාලා ඔයාලට ලකුණු කරගන්න පුළුවන් ඊළඟට මේලේ එනවා A සිදුවීම ඒ කියන්නේ මෙන්න මේකනේ A සිදුවීම කියන්නේ මම අනිත් පැත්තට ගැහුවා එහෙනම් මේ ළමයි A අනුපූරකය ඡේදනය B මේලය A කියලා මොකක්ද දීලා තියෙන්නේ අමුත්තක් නෙවෙයි දීලා තියෙන්නේ නේද A මේල B කියන එකම තමයි හරි A මේලේ B කියන එක මම තමයි දීලා තියෙන්නේ හැබැයි පොඩ්ඩක් විතර ඒකේ ස්වરૂපය වෙනස් කරලා ඉතින් A මේලේ B ගේ සම්භාවිතාව ඔයාලා දන්නෝ නේද A මේලේ B ගේ සම්භාවිතාව කොහොමද වෙන්නේ A මේලේ B ගේ සම්භාවිතාව සමානයි P A ධන P B ඍණ P A ඡේදන B හරි මේකට මොකද්ද කියන්නේ මෙන්න මේ සමීකරණයට මේ සමීකරණයට කියනවා සම්භාවිතාව පිළිබඳ ආකල නියමය මොකක්ද කියන්නේ සම්භාවිතාව පිළිබඳ ආකල නිමේ නියමය නැත්නම් සම්භාවිතාව පිළිබඳ එකතු කිරීමේ නියමය එකතු අඩුනේ තියෙන්නේ දැන් ඉතින් ආදේශ කරන්නයි තියෙන්නේ කොහොමද ආදේශ කරන්නේ A ගේ සම්භාවිතාව R1 B ගේ සම්භාවිතාව R2 ඒකෙන් අඩු වෙන්න ඕනේ A ඡේදන B ගේ සම්භාවිතාව ඒ කියන්නේ R3 ඔන්න අපිට උත්තරය ආවා හරි එනිසා මේක ඉක්මනින් ඉක්මනින් කරන්න පුළුවන් ටක් ගාලා අඳුනගත්තා P අනුපූරකයේ ඡේදනය B right මෙන්න මේ කොටස A සිදුවීම right මේ ටික දෙකටම ඒ කියන්නේ දෙකේ යම් මොකක් හෝ ඉරකින් කැපිලා තියෙන ප්‍රදේශය තමයි මේලෙන් නිරූපණය වෙන්නේ එහෙනම් නිවැරදි උත්තරය තියෙනවද නිවැරදි උත්තරය ඔව් 4 වෙනි එක උත්තරය R1 ධන R2 ඍණ 3යි දෙවෙනි රූප සටහනේ මැද කොටස පාට වෙන්න ඕනේ ඇයි B දැන් අපි මෙතනින් ගත්තොත් එහෙම A අනුපූරකය B කියන්නේ මෙන්න මේ ටික හරි A අනුපූරකය B කියන්නේ මෙන්න මේ ටික ඒ ටික තමයි මම ලකුණු කරේ හරි මෙන්න මේ ටික දකුණු පැත්තට ඉර කැපුවේ එහෙම ඊළඟට මේකේ ආ A සිදුවීම නෙමෙයි ඒ සිදුවීම කියන්නේ A සම්පූර්ණ වෘත්තයම කැපෙන්නේ නැහැ. එතකොට A'b ට පොදු ටිකක් කැපෙනවා. හරි. ඒ නිසා සම්පූර්ණ වෘත්තයම කැපෙන්න ඕනේ. ඒ නිසා තමයි A මේලේ B තමයි ඔය දීලා තියෙන ප්‍රකාශය. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් දැන් මේ දීලා තියෙන්නේ A මේලය A අනුපූරකය ඡේදනය B සමානයි A මේලේ Bට. ඒ සම්බන්ධය ඇසුරෙන් තමයි සම්භාවිතාව ගණනය වෙන්නේ. ඒ නිසා නිවැරදි පිළිතුර වෙන්නේ ප්‍රශ්න අංක 17ට අංක 4 R1 ධන R2 ඍණ R3. හරි. එහෙනම් අපි ඉස්සරහට යමු නේද? අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ප්‍රශ්න අංක 18 A සහ B යනු ස්වායත්ත සිද්ධි දෙකක් නම් A සහ B සිද්ධි දෙකම සිදුවීමේ සම්භාවිතාව 8න් 1ක් එක් සිද්ධියක්වත් සිදු නොවීමේ සම්භාවිතාව 8න් 3ක් සහ P A කුඩයි P B ඒ කියන්නේ A සිදුවීමේ සම්භාවිතාව B සිදුවීමේ සම්භාවිතාවට වඩා කුඩයි
නම් ඒහි සම්භාවිතාව නැත්නම් p ඒහි අගය වන්නේ right එතකොට මේකේ අපිට මොනවද දෙන දත්ත නැත්නම් මොනවද දෙන තොරතුරු පළවෙනිදම කියනවා නේද මේ a සහ b ස්වායත්තයි a සහ b ස්වායත්ත නම් ටග්ගාල ඔයාලගේ ඔළුවට එන්න ඕන ළමයි a ඡේදනය b ගේ සම්භාවිතාව a ඡේදනය b ගේ සම්භාවිතාව මෙන්න මෙයා අපි දන්නවා a සහ b ස්වායත්ත නම් ඒ දෙක එකවර වීමේ සම්භාවිතාව ඒ දෙකේ ගුණිතයට සමානයි නේද මේවනම් ඉතින් මතක තියෙන්න ඕනේ p a b b ඔන්න ළමයි එක ප්‍රකාශයක් ගොඩනගා ගත්තා එක ප්‍රකාශයක් හරි එතකොට ඒ සිද්ධි දෙකම සිදුවීමේ සම්භාවිතාව 8න් 1යි එහෙනම් අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් නේද p a ගුණිතය pb සමානයි 8න් 1යි ඔන්න ප්‍රකාශය මෙන්න මේ සම්බන්ධය පාවිච්චි කරලා අපිට පුළුවන් මෙන්න මේ ප්‍රකාශය ගොඩනගන්න p a ගුණ කිරීම pb සමානයි 8න් 1යි ඊළඟට තව කතාවක් කියනවනේ x සිද්ධියක්වත් සිදු නොවීම x සිද්ධියක්වත් සිදු නොවීම කියන්නේ a වෙන්නත් බෑ b වෙන්නත් බෑ a සහ b එකවර වෙන්නත් බෑ එතකොට සිද්ධියක් වෙන්නේ නැහැ කියන්නේ එකෙන් අදහස් වෙන්නේ a මේලේ b ගේ අනුපූරකය තමයි ඔය කියන්නේ මොකද්ද ඔය කියන්නේ a මේලය b ගේ අනුපූරකය අන්නේ සම්භාවිතාව තමයි 8න් 3 අටින් තුනයි. ඒ වෙන්නත් බෑ, B වෙන්නත් බෑ, A සහ B එකවර වෙන්නත් බෑ. ඒ කියන්නේ x සිද්ධියක්වත් සිදු නොවීමේ සම්භාවිතාව. A මේලේ B ගේ අනුපූරකයේ සම්භාවිතාව. ඉතින් මේක දන්නවා නම් අපිට A මේලේ B ගේ සම්භාවිතාව හොයාගන්න පුළුවන් නේ. A මේලේ B ගේ සම්භාවිතාව කොහොමද හොයන්නේ? A මේලේ B ගේ අනුපූරකයේ සම්භාවිතාව අපි එකෙන් අඩු කරොත් අන්න එනවා a මේලේ b ගේ සම්භාවිතාව. එහෙනම් a මේලය b a මේලේ b ගේ සම්භාවිතාව අපිට හොයා ගන්න පුළුවන් එකෙන් අඩු කරනවා 8න් 3ක්. එතකොට එනවා නේද 8න් 8යි 1 කියන්නේ 8න් 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 3ක් යවන්නයි ඕනේ. ඒතර උඩ 8න් 3ක් ගියාම 5ක් එනවා. යට 8යි 8න් 5යි a මේලේ b 8න් 5යි දැන් අපිට a මේලේ b ට සමීකරණයක් අපි දන්නවනේ සම්භාවිතාව පිළිබඳ ආකල නියමයෙන් මොකක්ද ඒ සමීකරණය p a මේලේ b සමානයි p a මේලය b සමානයි p a ධන PB ඍණ PA ඡේදන B හැබැයි A සහ B ස්වායත්ත නිසා අපිට ගන්න පුළුවන් නේද මේක PA වාරයක් PB PA ඡේදන B තිබ්බත් කමන්නේ දැන් ඔන්න ළමයි අපිට පුළුවන් ආදේශ කරන්න අගයන් අපි දන්න අගයන් අපි දන්නව නේද P A මේලේ B ගේ සම්භාවිතාව 8න් 5. ඒක අපි දන්නවා. P A අයියා දන්නේ. එයා තමයි අපෙන් අහන්නේ නේද? P B එයා දන්නෙත් නෑ. එයා දන්නව නම් ගේමක් නෑ ළමයි. P B. ඊළඟට ඍණ අ මේක දන්න හොඳේ. P A වැඩි කිරීම P B මේ අපි හොයාගත්තේ 8න් 1යි. 8න් 1යි. දැන් මේ 8න් එක මේ පැත්තට ගෙනල්ලා තව ප්‍රකාශයක් ගොඩනගා ගන්න පුළුවන් නේද මෙහෙම p a ධන p b සමානයි 8න් 5න් 8න් 1ක් ගියොත් කීයද හා නෑ ඍණ පැත් අර පැත්තට එද්දී එකතු වෙනවන්නේ
එතකොට 5 ධන 1 6යි. උඩ 6ක් වෙනවා. යට 8ක් වෙනවා. 6 බෙදී මට. හරිනේ? 8න් 5 තියෙනවා වම් අත පැත්තේ. අර 8න් 1 ඒ පැත්තට ආවම ඍණ 1 ධන වෙනවා. 8න් 5ට එකතු වෙනවා 8න් 1ක්. ඒ කියන්නේ 8න් 6යි. දැන් ළමයි ප්‍රකාශ දෙකක් තියෙනවනේ ඔයාලට පේනවද? ප්‍රකාශ දෙකක්. එක ප්‍රකාශය මෙතන තියෙනවා මෙන්න දෙක ප්‍රකාශය. දැන් මොකද කරන්න පුළුවන්? දැන් මේ දෙක ඉතින් විසඳ විසඳ ඉන්න එපා. හරි. MCQ එක කියන්නේ දැනුමම විතරක් නෙමෙයි කාලයත් කළමනාකරණය කරගන්න ඕනේ. ඉතින් මෙතනදී පොඩි කපටි වැඩක් කරන්න පුළුවන් ඔයාලට. මොකක්ද? ඉක්මනින් මේ දීලා තියෙන උත්තර ආදේශ කරනවා. දැන් පළවෙනි උත්තරෙන් පටන් ගමුකෝ අපි. පළවෙනි උත්තරේ 5න් 1නේ. A-ට 5න් 1 දාන්නකෝ. හරි. ඔයාලා හිතන්නේ ඔයාලා A කියන උත්තරේ 5න් 1යි කියලා හිතනවා. මෙතන A-ට 5න් 1 දානවා. 5න් 1 දැම්මම හරි PB-ට උත්තරයක් ගන්න පුළුවන්නේ. ඒක ආදේශ කරන්න අනිත් සමීකරණ. ඒ සමීකරණ දෙකම තෘප්ත වෙන්න ඕනේ. එහෙම තෘප්ත වුණොත් අන්න ඔයාලට නිවැරදි වර්ණය තෝරගන්න පුළුවන්. හරි 5න් 1 ආදේශ කරලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා. රයිට්. මම පොඩි කාලයක් දෙන්න. එතකොට පළවෙනි අවස්ථාව අදාළ වෙන්නේ නැහැ. 5න් 1 දැම්ම කියලා අපිට පළවෙනි ප්‍රකාශයත් දෙවෙනි ප්‍රකාශයත් තෘප්ත කරන්න බෑ. දෙවෙනි අගය. කියන්නේ 4න් 1 දාන්න බලන්න. හරි. මෙයා හරියන්නේ නැහැ. 4න් 1. 4න් 1 දැම්මොත් B-ටත් එන්නේ 4න් 1නේ. නෑ B-ට එන්නේ භාගය. Sorry. 4න් 1 නෑ B-ට එනවා භාගය නේද? ඔව් භාගෙන එන්නේ. 4 2 8න් 1යි. හරිනේ. තෘප්ත වෙනවා. ඊළඟට මෙතෙන්ට ආදේශ කරන්න බලන්න. මෙයාට 4න් 1 දැම්මොත් මෙයාට භාගය දැම්මොත් 8න් 6 එනවද? 4න් 1 ධන භාගය. හතරෙන් දෙකයි අපිට ඕනනම් කුඩා පොදු ගුණාකාරයේ විදිහට අට ගත්තොත් හතරට අටේව දෙකයි දෙක ධන මෙතන හතරක් එක හතරයි එනවනේ නේද? හය බෙදී මටක් එනවා. හරි හය බෙදී මටක් එනවා. සෝරි ඔව් හය බෙදී මටක් එනවා. ඒ කියන්නේ A-ට හතරෙන් එක ගන්න පුළුවන් B-ට භාගි ගන්න පුළුවන්. එතකොට ওই සමීකරණ දෙකම තෘප්ත වෙනවා. හැබැයි ඔය අපි A-ට කියලාද ගත්තට තව ළමෙක්ට තව කෙනෙක්ට ඔක PB කියලා හිතන්නත් පුළුවන්. PB-ට 4න් 1 ගත්තොත් PA-ට භාගය ගත්තොත් ඒත් ඔය සමීකරණ දෙකම තෘප්ත වෙනවනේ. ඒ නිසා වැදගත් වෙනවා මෙන්න මේ කොන්දේසි. මොකක්ද? A-ගේ සම්භාවිතාව B-ගේ සම්භාවිතාවට වඩා කුඩායි. ආ. දැන් මට කියන ළමයි 4න් 1ද කුඩා භාගයද කුඩා? 4න් 1 කියන්නේ කාලයි භාගය කියන්නේ භාගය. ඒ නිසා 4න් 1 තමයි කුඩා. හොඳේ. 4න් 1 කියන එකේනා භාගයට වඩා කුඩයි. ආ එහෙනම් PA ගේ අගය අපිට භාගය කියන එක ගන්න පුළුවන්. PA ගේ අගය භාගය කියන එක sorry PA ගේ අගය 4න් 1 කියන එක ගන්න පුළුවන්. භාගය නෙමෙයි 4න් 1. මොකද එයා තමයි කුඩාම අගය. ආ එහෙනම් 2 තමයි නිවැරදි පිළිතුර. ඒ නිසා මේ වගේ තැන්වලදී සමීකරණයේ ගොඩනගා ගන්න සමීකරණ දෙකක් ඇත්තටම උත්තර ටික ආදේශ කරලා බලන්න. නැත්තම් ওই සමීකරණ දෙක විසඳලා ගන්න ගියොත් එහෙම ඒකට ලොකු කාලයක් යනවා. ඒක ලේසිත් නෑ. පැහැදිලි නේද? ඒ වගේ පොඩි පොඩි ට්‍රික්ස් ඉගෙන ගන්න ඕනේ මේ MCQ පේපර් එක කරද්දි. මොකද මේක කාලයත් එක්ක තියෙන තරඟයක්. කාලයත් එක්ක තියෙන තරඟයක්. හරි. එහෙනම් ප්‍රශ්න අංක 18ට නිවැරදි පිළිතුර වෙන්නේ 4න් 1. ඒ කියන්නේ අංක 2. හරි. අපි ඉස්සරහට යමු. ප්‍රශ්න අංක 19. මේකේ තියෙන්නේ මෙන්න මෙහෙම කතාවක්නේ. මිනිසුන් 30 දෙනෙක් ඉලක්කයට විදීමේ සම්භාවිතා පිළිවෙලින් 3න් 1යිලු 4න් 1යි 6න් 1යි. ඉලක්කයට විදීමේ සම්භාවිතාව. එක් එක් පුද්ගලයා ඉලක්කය දෙසට එක් වතාවක් විදින්නේ නම්
ඔවුන්ගෙන් එක් අයෙකු හරියටම ඉලක්කයට විදීමේ සම්භාවිතාව. හරි. එතකොට මෙතනදි මෙහෙම උපකල්පනයක් තියෙනවා ළමයි ඇත්තටම. මොකක් දන්නවද? මේ මිනිස්සු තුන් දෙනා නැත්තම් මේ පුද්ගලයෝ තුන් දෙනා ඉලක්කයට විදිනවා කියන එක ස්වායත්ත සිද්ධි. ඒක එකිනෙකට බලපෑමක් කරන සිද්ධි නෙවෙයි. ඒක එකිනෙකට ස්වායත්ත සිද්ධි. ඒ කියන්නේ එකිනෙකාට බලපෑම් කරන්නේ නැහැ. يعني පළවෙනි එක්කෙනා විද්ද නිසා දෙවෙනි එක්කෙනා විදින්නේ එහෙම කතාවක් නැහැ. පළවෙනි එක්කෙනත් ඉලක්කයට විදිනවා. සමහරක් විට ඒක ඉලක්කයට වදින්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒ විදිහට දෙවෙනි එක්කෙනත් එහෙමයි තුන්වෙනි එක්කෙනත් එහෙමයි. එහෙම නැතුව පළවෙනිය විද්ද නිසා දෙවෙනි එක්කෙනා විදිනවා එහෙම බලපෑමක් ඇති කරන්නේ නැහැ. ස්වායත්ත සිද්ධි. ඒ නිසා මෙතන වෙන්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා නේද? ඒ කියන්නේ එක් පුද්ගලයා ඉලක්කයේ දෙසට එක් වතාවක් විදින්නේ නම් කියන එකෙන් අදහස් වෙනෝනේ අවස්ථා තුනක්. මොනවද? දැන් මෙතන පුද්ගලයෝ තුන් දෙනෙක් ඉන්නවා ළමයි. පුද්ගලයෝ තුන් දෙනෙක් නේද? මම මෙහෙම අඳින්නම් ඉතල ලස්සන නැතුව ඇති. හරි. මෙන්න මේ පුද්ගලයෝ තුන් දෙනා. මෙතන එක්කෙනයි මෙතන එක්කෙනයි මෙතන එක්කෙනයි. 1 2 3. ඔන්න පළවෙනි පුද්ගලයා ඉලක්කයට විද්දම ඉලක්කයට වදින්න තියෙන සම්භාවිතාව 3 න් 1යි. ඒ විදිහට දෙවෙනි එක්කෙනා 4 න් 1යි 3 වෙනි එක්කෙනා 6 න් 1යි. එක අවස්ථාවකදී දැන් මේ පුද්ගලයා ඉලක්කයේ දෙසට එක් වතාවක්ලු විදින්නේ. එක් එක් පුද්ගලයා ඉලක්කයට එක් වතාවක්ලු විදින්නේ ඔවුන්ගෙන් එක් අයෙකු හරියටම ඉලක්කයට විදීමේ සම්භාවිතාව. හැමෝටම එක අවස්ථාවක් ලැබෙන්නේ ඒකෙනොත් එක්කෙනයි හරියටම විදින්නේ. ඒක හැබැයි තනි සිද්ධියක් වුණාට අවස්ථා තුනක්. ඇයි? පළවෙනි පුද්ගලයා හරියට විදලා දෙවෙනි සහ තුන්වෙනි පුද්ගලයා වැරදියට විදින්න පුළුවන්. එක එක අවස්ථාවක්. මෙයා හරි මේ දෙන්නම වැරදි. පැහැදිලිනේ. තව අවස්ථාවක් මෙයාට වරදිනවා. මෙයා හරි මෙයාත් වැරදි. මේ දෙන්නටම වරදිනවා. පළවෙනියටත් වරදිනවා දෙවෙනියටත් වරදිනවා. මෙයා ටක්කෙටම විදිනවා. ඔන්න ඔය අවස්ථා තුනම එන්නෝ. හරි. මේ පළවෙනි අවස්ථාවේ සම්භාවිතාව හොයන්නේ කොහොමද? පළවෙනි පුද්ගලයා ඉලක්කයට විඳිනවා. ඒ කියන්නේ එයාගේ සම්භාවිතාව 3න් 1යි. දෙවෙනි පුද්ගලයාට මිස් වෙනවා. එහෙනම් හරියට විඳින තින සම්භාවිතාව 4න් 1යි. මිස් වෙන තින සම්භාවිතාව කීයද? 4න් 3යිනේ. එක්කරින 4න් 1. මෙතන මේකත් එක මේක ලියා ගන්නම්කෝ. හරියටම විදින තින සම්භාවිතාව 6න් 1යි මිස් වෙන තින සම්භාවිතාව 1 6න් 1යි. ඒ කියන්නේ 6න් 5යි. ඒක ඕන නේද? හරි. එහෙනම් මේ පළවෙනි අවස්ථාවේ ආ ඉන්නේ. පළවෙනිය හරියට විදිනවා දෙවෙනියට කෙලවෙනවා. මෙයාට හරියට විද ගන්න බෑ. ඒකට තින සම්භාවිතාව 4න් 3යි. ආයි තිනවා තුන්වෙනියටත් කෙලවෙනවා. මෙයාටත් හරියට විදින්න බෑ. 6න් 5. ඔන්න පළවෙනි අවස්ථාවට අදාළ සම්භාවිතාව දෙවෙනි අවස්ථාවකුත් තියෙනවනේ මේ. මොකක්ද? පළවෙනියා වැරදියට විදින්නේ. හරි. එතකොට පළවෙනියට ඉලක්කයට විද ගන්න බැරි වෙනවා. ඒකට තියෙන සම්භාවිතාව මෙන්න මෙයා 3න් 2යි. ඉලක්කයට විදින්න සම්භාවිතාව 3න් 1යි. ඒ කියන්නේ පැත්ත 3න් 2යි. එහෙනම් මෙතන 3න් 2කින් වැඩි වෙන්න ඕනේ දෙවෙනි එක හරියට විදිනවා. දෙවෙනිය හරියට විදිනවා. 4න් 1. තුන්වෙනියත් වැරදි. 6න් 5. අන්තිම අවස්ථාව 3න් 2යි 4න් 3යි 6න් 1යි. ඔන්න අවස්ථා තුන. එනිසා මතක තියාගන්න ළමයි යම් පක්ෂපාත සිද්ධියක් සිදුවෙන අවස්ථාවේදී ඒ සිද්ධිය පමණක්ම සිදුවීමේ සම්භාවිතාව කියන්නේ ඒ අවස්ථාවේදී අනෙකුත් සිද්ධි සිදු නොවෙන්න ඕනේ. පැහැදිලි නේද? ඒ නැතුව නිකම් මේ සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව නෙවෙයි. කියන්නේ සිද්ධියක් සිදු වෙනවා කියන සම්භාවිතාවයි එම සිද්ධිය පමණක් සිදුවීමේ සම්භාවිතාව කියන්නේ දෙකක්. දැන් මෙතන පළවෙනි පුද්ගලයා ඉලක්කයට විදීමේ සම්භාවිතාව 3න් 1යිනේ.
ඒක එකක්. හැබැයි පළවෙනි පුද්ගලයා පමණක් ඉලක්කයට විදීමේ සම්භාවිතාව කියන්නේ තව එකක්. මොකද ඒ අවස්ථාවේදී දෙවෙනියා සහ තුන්වෙනියා ඉලක්කයට විදින්න බෑ. ඒ තුනේම ගුණිතය පළවෙනි එක්කෙනා ඉලක්කයට විදිනවා, දෙවෙනියට කෙලවෙනවා, තුන්වෙනියට කෙලවෙනවා. ඒ තුනේම ගුණිතය තමයි පළවෙනියා පමණක් ඉලක්කයට විදීමේ සම්භාවිතාව කියන්නේ. එක එක අවස්ථාවක්. ඒ වගේම තව අවස්ථා දෙකක් වෙන්න පුළුවන් නේද? පළවෙනියා නෙමෙයි විදින්නේ දෙවෙනියා. ඒ වගේමයි පළවෙනියා දෙවෙනියා දෙන්නම නෙමෙයි විදින්නේ තුන්වෙනියා. ඔන්න ඔය අවස්ථා තුනේම එකතු ගන්න ඕන. එකතු. හරි. සම්භාවිතාව පිළිබඳ ආකල මූල ධර්මයෙන් තමයි ඒක එන්නේ. නේද? සිද්ධි සිද්ධ වෙන්න තියෙන සම්භාවිතාවේ මේලය සමානයිනේ PA දන PB ඍණ PA ඡේද දන B. එතන සමාන වෙනවා. මේ ගන්න ඇත්තටම රුක් සටහන් වලින් හදන්නත් පුළුවන්. රයිට්. මේ රුක් සටහනම තමයි සංකල්පයේ විදිහට තේරුම් අරගෙන කරන්නේ. හරි. රුක් සටහන ඇන්දත් මේකම තමයි ක්‍රමය. ගැටලුවක් නැහැ. පුද්ගලයන් තුන් දෙනාට ගන්න පුළුවන් අවස්ථා තුන අරගෙන රුක් සටහන නිර්මාණය කරන්නත් පුළුවන්. දැන් මේක සුළු කරගත්තම හරි. හරි. මෙතෙන්ට ඔයාලට සුළු කරාම එයි 6වරක් 4 කීයද 24යි 24 ඒවා 3ක් 72යි. 72යි. උඩ එනවා 5වරක් 3 15යි. ඊට පස්සේ 72න් 5වරක් 2 10යි. ඊළඟට 72න් 3වරක් 2 6යි. ඔය තුනම එකතු කරන්න. ඔය තුනම එකතු කරාම මෙයක් දන උත්තරයක් එනවා 15යි 25යි 15යි 10යි 25යි 25ට 6ක් එකතු වුනාම 31යි. 31 යට 72. 31 යට 72. හරි. ඒ උත්තරේ තියෙනවද? ඔව්, මේ තියෙන. 3 වෙනි එක. දැන් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3. ප්‍රශ්න අංක 19 සඳහා. එතකොට මෙතනදී මූලික කරගන්න ඕනේ දැනුම තමයි මේ ස්වායත්ත සිද්ධි. හරි. ඔයාලා ඉගෙන ගන්නවානේ ස්වායත්ත සිද්ධි කියලා. ඒ අපි පුද්ගලයෝ 3 දෙනෙක් ගත්තොත් ABC කියලා හෝ 1 2 3 කියලා මේ පුද්ගලයන් අතර ඒ සිද්ධි වෙන්න තියෙන සම්භාවිතා ගත්තොත් ඒව එකිනෙක ස්වායත්ත සිද්ධි. ඒ නිසා එවෙන් ගුණිතයෙන් ගන්න පුළුවන් සම්භාවිතාව. ගුණිතයෙන් ගන්න පුළුවන්. හරි. ඒ වගේම අනිකුත් සංකල්පය තමයි දැනගන්න ඕනේ. යම් සිද්ධියක් සිදුවීමේ සම්භාවිතාව කියන්නේ එකක්. යම් සිද්ධියක් පමණක් සිදුවීමේ සම්භාවිතාව කියන්නේ තව එකක්. ඔය සංකල්ප දෙක නිරවුල් නම් මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 19 ට එනම් උත්තරය අංක 3. හරි. අපි ඉස්සරහට යමු නේද? හරි. ප්‍රශ්න අංක 20. ප්‍රශ්න අංක 20 සම්භාවි විචල්‍ය සම්බන්ධ ගැටලුවක් තියෙනවා. සම්භාවි විචල්‍ය සහ සම්භාවිතා ව්‍යාප්ති සම්බන්ධ ගැටලුවක්. වෙළඳ ආයතනයක කිසියම් අයිතමයකට සතියක ඉල්ලුම සඳහා පහත දැක්වෙන සම්භාවිතා ව්‍යාප්තිය පවතී. සතියක ඉල්ලුම නේද? එතකොට මෙතන සම්භාවි විචල්‍ය වෙන්නේ මෙන්න මේ සතියක ඉල්ලුම කියන එක. ඒකට තියෙන ව්‍යාප්තිය තමයි ඔය දීලා තියෙන්නේ. ඉල්ලුමට ගන්න පුළුවන් අගයන් තමයි 50 60 70 80 90 100. ඒවට අදාළ සම්භාවිතාගයන් දීලා තියෙනවා. ප්‍රමාණවත් අයිතම සංඛ්‍යාවක් තිබෙන බවට 90%කින් සහතික වීම සඳහා ඊළඟ සත්‍යය සඳහා ඇනවුම් කළ යුතු අයිතම සංඛ්‍යාව වන්නේ. හරි. එතකොට යම් කිසි ඉල්ලුමක් සම්පූර්ණ කරන්න නම් හරි යම් කිසි ඉල්ලුමක් සම්පූර්ණ කරන්න නම් අපි ළඟ ඇනවුම් කරලා තියෙන්නේ පැයි අවම වශයෙන් ඒ අයිතම සංඛ්‍යාව. එතකොට තමයි අපිට පුළුවන් ඒ ඉල්ලුම සම්පූර්ණ කරන්න. හරි. නැත්තම් අපි හිතුවොත් දැන් අපින් ඊළඟ සතියේ ඉල්ලුම 50ක් නම් අපි ගාව බාණ්ඩ 50ක්
ඔයිට වඩා වැඩියෙන් තියෙන්න ඕන. හරි. එහෙනම් අපිට මේකෙදි මොකක්ද කරන්න වෙන්නේ දැන් 90%කින් අපි සහතික වෙන්න ඕනේ මෙන්න මේ ඉල්ලුම අපිට සම්පූර්ණ කරන්න පුළුවන් කියලා. හරි. එතකොට ඔයාලට මේකෙදි උත්තරේ ගන්න පුළුවන් සමුච්චිත සම්භාවිතා ව්‍යාප්තිය ගොඩනගා ගත්තයින් පස්සේ. සමුච්චිත සම්භාවිතා ව්‍යාප්තිය ගොඩනගා ගත්තයින් පස්සේ. පළවෙනිම දේ මම මුලින්ම සමුච්චිත ව්‍යාප්තිය ගොඩනගනවා. කොහොමද ගොඩනගන්නේ? x ට තියෙන අගයන් ටික ගන්න පුළුවන් නේ මේ 50 60 70 80 90 100 ඊළඟට px සම්භාවිතා ගැන fx ගත්තත් කමක් නෑ fx නිදීලා තියෙන නේද fx ගම එයා ගැන් ටික 0.04 ආන් ඒ විදිහට ඔයා ගැන් ටිකම තමයි එතෙන්ට ගන්න වෙන්නේ ඊළඟට අපිට ඕනේ සමුච්චිත සම්භාවිතාව අපි සාමාන්‍යයෙන් cf කියලා ගන්නෙ නේද cumulative frequency නේ සමුච්චිත සංඛ්‍යාතය cf කියලා කියනවා කොහමද cf ගන්නෙ මෙතන 0.04 ඊළඟට මේ 0.04ට එකතු කරන්න ඕනේ මේ 0.06 එතකොට 0.4 0.04ට 0.06ක් එකතු වුණාම 0.1 නේ 0.1 ඊළඟට 0.1ට එකතු වෙන්න ඕනේ 0.37ක් 0.1ට 0.37ක් එකතු වුණාම 0.47යි 0.47යි 0.47ට එකතු වෙන්න ඕනේ 0.43ක් 0.43ක් ඊළඟට 0.47ට sorry වැරදුනානේ 0.47ට 0.43ක් එකතු වුණාම 0.9යි නේ 0.9 0.47ට අපි එකතු කරනවා 0.43ක් එතකොට 0.9 0.9ට එකතු වෙන්න ඕනේ 0.07ක් එතකොට එනවා 0.97ක් 0.97 0.03 කියන්නේ 1යි ඔන්න සාපේක්ෂ සංඛ්‍යාත ව්‍යාප්තිය ඇවිල්ලා තියෙනවා එතකොට මෙතන මෙන්න මෙහෙම ප්‍රකාශයක් ලියන්න පුළුවන් p x කුඩයි හෝ සමානයි 80 මෙන්න මේ 0.9 වන අවස්ථාවේ කියන්නේ අපිට 90%කින් සහතික වෙන්න පුළුවන් මෙන්න මේ ඉල්ලුමට වඩා මේ ඉල්ලුම හෝ ඊට වඩා අඩුවෙන් සම්පූර්ණ කරන්න පුළුවන් කියලා ඔමාව පැහැදිලිද දැන් මේ ඉල්ලුමේ සම්භාවිතා ව්‍යාප්තියනේ එතකොට ඉල්ලුමේ සම්භාවිතා ව්‍යාප්තිය ඒකේ සමුච්චිතාගය සමුච්චිත සම්භාවිතාගයේ 0.9 වන අවස්ථාවේදී අපි බලනවා x ගේ අගය 80යි 80 හෝ ඊට වඩා කුඩා අගයක් x වෙන්න තියෙන සම්භාවිතාව නෙවෙයි 0.9 කියන්නේ එකෙන් මොකක්ද අදහස් වෙන්නේ අපිට ඉල්ලුම ඒකක 80ක් හෝ ඊට වඩා අඩුවෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් සම්භාවිතාව 90%යි. 90% අපිට විශ්වාසය තියෙනවා ඉල්ලුම 80ක් හෝ ඊට වඩා අඩු සංඛ්‍යාවක්. හරි. ඉතින් ඕක සහතික වෙන්න නම් අපි ගාව ඒකක 80ක් තියෙන්න ඕනේ. අපි ගාව අයිතම 80ක් තිබ්බොත් විතරයි අපිට ඔය ඉල්ලුම සම්පූර්ණ කරන්න පුළුවන්. පැහැදිලි නේද? ඒ නිසා අපිට 90%ක සහතිකය දෙන්න පුළුවන් මොන කාරණේ ගැනද කියලා අඳුන ගන්න ඕනේ. මොන කාරණේ ගැන. ඉතින් ඒකට වෙන විකල්පයක් නැහැ. හරි. ඒකට වෙන විකල්පයක් නැහැ. සමුච්චිත ව්‍යාප්තිය ගොඩනගලා බලන්න ඕනේ. 0.9කින් නැත්තම් 90%කින් සහතික වෙන්න පුළුවන් ඉල්ලුම කියද කියලා
ඒල්ලුම තමයි 80 කොහොමද ඒක ලබා ගත්තේ සමුච්ඡිත ව්‍යාප්තිය ගොඩනගලා එතන දශම 9 එන තැන කියන්නේ 90 එන තැන x ගේ අගය ගත්තා ආ ඒක 80යි එහෙනම් x 80 හෝ ඊට කුඩා වීමේ සම්භාවිතාව තමයි දශම 9 කියන්නේ හරි ඉල්ලුම 80ක් හෝ ඊට වඩා අඩු වෙන්න තියෙන සම්භාවිතාව දශම 9 කියන්නේ ඉල්ලුම 80ක් වුණොත් අපිට ඒ ඉල්ලුම සම්පූර්ණ කරන්න නම් අනිවාර්යයෙන්ම ඇනුම් කරලා තියෙන්න ඕනේ අයිතම 80ක් එහෙම වුණොත් විතරයි අපිට 90කින් ඔය කියන ඉල්ලුම සහතික වෙන්න පුළුවන් හරි ඒ නිසා සමුච්චිත ව්‍යාප්තිය ඇසුරෙන් අහන ගැටලුවක් මේක සමුච්චිත ව්‍යාප්තිය ඇසුරෙන් අහන ගැටලුවක් හරි අර අවම උපරිම වගේ තත්වයක්නේ අපි ගාව තියාගෙන ඉන්න ඕන අයිතම සංඛ්‍යාව 80ක් මොකද ඉල්ලුම 80ක් වෙනවා සමුච්චිත සම්භාවිතාව 90ක් වෙන. එහෙනම් ප්‍රශ්න අංකය 20ට නිවැරදි පිළිතුර වෙන්නේ 80 කියන අංක 4. මේ තියෙන්නේ අංක 4. හරි. සමුච්චිත ව්‍යාප්තිය ඇසුරෙන් තමයි ලබා ගන්න වෙන්නේ අගය. මේක අර ඉල්ලුම කියන එක තමයි සම්භාවි විචල්ය. හැබැයි තින් ඒ ඉල්ලුම සම්පූර්ණ කරන්න නම් නිෂ්පාදන ආයතනයට නැත්නම් මේ විලඳ ආයතනයට ඇනවුම් කරලා තියා ගන්න ඕනේ ඒ ඒකක ප්‍රමාණයමනේ. එතකොට ඉල්ලුම සම්පූර්ණ කරන්න පුළුවන්. හරි. එතකොට ඒකට උත්තරේ හරි අංක 4. ඊළඟට ප්‍රශ්න අංක 21ට යන්න පුළුවන් අපිට. ප්‍රශ්න අංක 21. පහත දැක්වෙන කුමන ප්‍රකාශයේ සත්‍ය වේද? සත්‍ය ප්‍රකාශය තෝරන්න තියෙනවා. පළවෙනි ප්‍රකාශය බලන්නකො. විවික්ත සසම්භාවී විචල්යයක අපේක්ෂිත අගයට දශම අගයන් තිබිය නොහැකිය. හරි. මේ ප්‍රකාශය ගැන මොකද හිතෙන්නේ? පළවෙනිම දේ තමයි ළමයි අපි තේරුම් ගන්න ඕනේ සසම්භාවී විචල්ය වර්ග දෙකයිනේ. එකක් විවික්තයි අනිත් එක සන්තතිකයි. විවික්ත සම්භාව්‍ය විචල්යකට මම උදාහරණයක් ගත්තොත් කිසියම් කාල සීමාවකදී බැංකුවකට පැමිණෙන පාරිභෝගිකයන් සංඛ්‍යාව මොන විවික්ත සසම්භාව්‍ය විචල්යක් සන්තතික සසම්භාව්‍ය විචල්යකට මට උදාහරණයක් ගන්න පුළුවන් පන්ති කාමරයක සිටින සිසුන්ගේ උස සන්තතික විචල්යක් මේ විචල්‍ය දෙක ඇසුරෙන් අපි තේරුම් ගනිමු මොකක්ද මේ දෙකේ වෙනස. විවික්ත සම්භාව්‍ය විචල්‍යයකට අපි නිර්වචනයේ විදිහට ඉගෙන ගන්නවා එයා ලබා ගන්නා අගය ශ්‍රේණිය පරිමිත එකක් වෙන්න ඕනේ. හරි පරිමිත එකක්. ඒ කියන්නේ ඉපැද තමයි එහෙනම් සන්තතිකයි කියන්නේ. මොකද මේ පරිමිතයි කියන්නේ. ඒ කියන්නේ සසම්භාවී විචල්‍ය ගන්න අගයන් අපට ගණනය කරන්න පුළුවන් වෙන්න ඕනේ 1 2 3 4. පරිමිත ගාණක් තියෙන්න ඕනේ. ඒ විචල්‍ය ගන්න අගයන් ප්‍රමාණය. දැන් අපි ගත්තොත් එහෙම පාරිභෝගිකයන් ගණනනේ. කවුරක්වත් මේ නැත්තම් 0යි. 1 2 3 4 ඔය විදිහට ධන අනන්තයට උනත් ගණගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. ගණනය කළ හැකි වෙන්න ඕනේ. ඒකයි පරිමිතයි කියලා කියන්නේ. හැබැයි දැන් පුද්ගලයෙක්ගේ උස නැත්තම් බර වගේ එකක් ගත්තොත් ඒ බර කියන එකට ලැබිය හැකි අගයන් අපිට ගණනය කරන්න බෑ නේද පුද්ගලයෙක් බර ගත්තොත් එහෙම කිලෝග්‍රෑම් 50 වෙන්න පුළුවන් කිලෝග්‍රෑම් 50.5 වෙන්න පුළුවන් කිලෝග්‍රෑම් 50.5 ඒ විදිහට ඕන තරම් ගන්න පුළුවන් අගයන් ඒතර කෙනෙක්ට එතනදී හිතෙන්න පුළුවන් ඒ කියන්නේ සන්තතික සසම්භාවී විචල්ලයකට දශම අගයන් තියෙන්න පුළුවන්නේ ඒ නිසාම විවික්ත එකකට තියෙන්න බෑ කියලා. එහෙම එකක් නෑ. අපිට හොඳ උදාහරණයක් ගන්නම්. හිතන්න යම් කිසි ලොතරැයි දිනුමක ජයග්‍රහණයක් තියෙනවා මෙන්න මෙහෙම. ජයග්‍රහණ. පළවෙනියට දෙනවා අපි හිතමු මිලියන එකක්. මිලියන එකක්. දෙවෙනියට දෙන්නේ මිලියන භාගයයි. ඒ කියන්නේ 0.5 මිලියන. 0.5 කියන්නේ දශම සංඛ්‍යාවක් නේ. හැබැයි මිලියන 0.5ක්.
එවැගේම 3 වෙනියට දෙනවා මිලියන 0.25ක්. එනිසා දශමාගයන් තියෙන්න පුළුවන්. හැබැයි ඒ ජයග්‍රහණ තුන විතරයි තියෙන්නේ. මිලියන 1, මිලියන 0.5, මිලියන 0.25. අන්න ඒ ගාණ තමයි ගණනය කරන්න පුළුවන් වෙන්නේ. පරිමිත අගයන් ගණන සම්භාව්‍ය විචල්‍යයට ගන්න පුළුවන්. ඒ ගන්න අගය දශම සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. ඒ වගේම ඍණ සංඛ්‍යාවක් වෙන්නත් පුළුවන්. හැයි හිතන්නකෝ ඒ ජයග්‍රාහකයා අපි හිතමු ටිකට් එකක් ගන්නවා ප්‍රතිලාභය. තමයි සසම්භාවි විචල්‍ය රුපියල් 20ක් දීලා ටිකට් එක ගත්තොත් ටිකට් එක ඇදෙන්නේ. එතකොට ප්‍රතිලාභය ඍණ 20යිනේ. 20ක් වියදම් කරලානේ පොර. 20ක් වියදම් කරාට දිනුමක් නැහැ. ප්‍රතිලාභය ඍණ 20යි. 20ක් ඇදුනොත් ප්‍රතිලාභය 0යි. 100ක් ඇදුනොත් ප්‍රතිලාභය 80යි. එහෙනම් ඍණ සංඛ්‍යාවක් ගන්නත් පුළුවන් විවික්තයකට. විවික්තයකට දශම ගන්න බෑ කියලා එකක් නැහැ. මිලියනේ උදාහරණේ මිලියන 1යි, මිලියන 0.1.5යි, මිලියන 2.5යි. එහෙම ගන්න පුළුවන්. පාං, පාං ගෙඩියයි, පාං භාගයයි, පාං කාලයයි. භාගය කියන්නේ 0.5යි. කාල කියන්නේ 4න් 1නේ. එතකොට විවික්තයකට ගන්න පුළුවන් දශම සංඛ්‍යාව. ඒ නිසා මේ පළවෙනි ප්‍රකාශය වැරදි. හරි? පළවෙනි ප්‍රකාශය වැරදි. මොකද සමහරක් විවික්ත සම්භාව්‍ය විචල්‍ය සඳහා දශම සංඛ්‍යා ලබා ගන්න පුළුවන්. දෙවැනි එක බලමුකෝ. x අනු සන්තතික සසම්භාවයේ විචල්‍යයක් නම් a අනු නියතයක් නම් x කියන්නේ සසම්භාව්‍ය විචල්‍යයක්, a කියන්නේ නියතයක්. p x සමානයි a සෑම විටම බිඳුවයි. මේක හරි නමයි. මේ b ප්‍රකාශය නැත්තම් දෙවන ප්‍රකාශය හරි. ඇයි දන්නවද? සන්තතික සසම්භාවි විචල්‍යයක මං කිව්ව නේද අගයන් ගන්න පුළුවන් අගයන් අපරිමිතයි. පරිමිත නැහැ. එතකොට යම් සිද්ධියක දැන් මෙතන නම් p x සමානයි a කියන සිද්ධියනේ. හිතන්න මේ a කියන එක්කෙනා ලැබෙන්න තියෙන වාර ගණන සිම්පල් a සිම්පල් එන්නේ කියලා. හරි මේ එන්නට පොඩියට සිම්පල් ඒ තියෙන. මුළු වාර ගණන කැපිටල් එන් කියලා හිතන්නකෝ. يعني මුළු වාගයන් ගණන. ඒ කෙනෙක් කෙනාගේ වාර ගණන NA මුළු වාර ගණන N. නැත්තම් මුළු වාගයන් ගණන. හරි. එතකොට සන්තතික සසම්භාවි විචල්‍යයක මුළු වාගයන් ගණන අපරිමිතයි. අපරිමිතයි. හරි. ඒක ඇවිල්ලා නිශ්චය කරන්න බැරි අගයක්. හරි. ඒ නිසා මෙන්න මෙහෙම තනි අගයක සම්භාවිතාව ගණනය කරොත් උත්තරේ 0යි. ඒකට හේතුව මේක ළමයි මේ කැපිටල් N කියන එක අපරිමිත වෙන නිසා එයා ධන අනන්තයට යනවා. හරි. එතකොට අපිට ඕනෑම අගයක් අනන්තයේ තාම විශාල අගයකින් බෙදුවොත් 0 පැත්තට තමයි යන්නේ. එනිසා සන්තතිකණං විචල්‍ය තනි සිද්ධියක x සමානයි a, x සමානයි b, x සමානයි 2, x සමානයි 3 අන්න එහෙම තනි අගයක් ලබා ගන්න තියෙන සම්භාවිතාව 0යි. එනිසා තමයි හැමතිස්සෙම පරාසයක් ගන්න. x 2 ඉඳන් 3 වෙනකම්. නේද? අපි සාමාන්‍යයෙන් ප්‍රමත ව්‍යාප්ති එහෙම හොයන්නේ. x 2ට වඩා විශාල වෙන්න ඕනේ. x 3ට වඩා කුඩා වෙන්න ඕන. ඔන්න ඔය සම්භාවිතාව. හරි. එතකොට මේකේ කුඩා හෝ සමාන තිබ්බත් එකයි නැතත් එකයි. විචල්‍ය සන්තතික නම්. විවික්ත එකක එක වෙනස්. හරි. විවික්ත එකක ඒ වෙනස්. මොකද පරිමිතයිනේ. පරිමිතයි. දෙවැනි එකේදී කියන්නේ සන්තතික සම්භාව්‍ය විචල්‍ය එකකදී අපිට එනාගේ පරාසය අපරිමිතයි. ඒ නිසා x සමානයි a ගේ සම්භාවිතාව 0යි. නිසා දෙවැනි ප්‍රකාශය නිවැරදි. තුන්වෙනි ප්‍රකාශයට එන්නකෝ. තුන්වෙනි ප්‍රකාශය මොකක්ද කියන්නේ? x යනු සසම්භාවි විචල්‍යයක් නම් c සහ d යනු නියත නම්. එදෙන නියත දෙකක්. c d නියත. වේරියන්ස් cx ධන d සමානයි c වර්ග වේරියන්ස් x ධන dv. ඉතින් මේකට අක් ගාලා දාලා බලන්න ළමයි. හරි.
variance cx කියන එක සුළු වුණාම මෙන්න මේ variance cx ධන d මේක සුළු වුණාම ඉන්නපැයි ඔය දීලා තියෙන උත්තරේ මම මේ variance දෙන්නටම පොදු කරලා දාන්නම් variance cx ධන variance d ඔහොමනේ ළමයි දැන් c කියන්නේ නියතයක් කියලා කියනවනේ මේ c සහ d anu නියත එහෙනම් මට මේ c ව එළියට ගේන්න පුළුවන්නේ විචලතාවෙන් නියතයක් එළියට ගේද්දී ආ වර්ග වෙනවනේ එහෙනම් c වර්ග variance x ඒක හරයි හැබැයි ළමයි d කියන්නේ නියතයක්නේ නියතයක විචලතාව කීයද නියතයක් කියන්නේ වෙනස් වෙන්න බැරි කෙනෙක්නේ ඒකනේ එකට නියතයක් කියන්නේ ඉතින් ළමයි වෙනස් වෙන්න බැරි එකක විචලතාව හොයන්න පුළුවන්ද විචලතාව හොයන්න බෑ වෙනස් වෙන්නේ නැති එකක විචලතාව බිඳුවයි එහෙනම් මෙන්න මෙතෙන්ට d ගේ වේරියන්ස් එක d ගේ විචලතාව වෙන්නේ බිඳුවයි අන්න ඒ නිසා මෙන්න මේක එන්න බෑ ඒක ආපු නිසා ඔය ප්‍රකාශය වැරදි c ප්‍රකාශය වැරදි වැරදි නේද විචලතාව හරියට ආදේශ වුණයින් පස්සේ උත්තරේ හරියට ඇවිල්ලා නැහැ. ඒ නිසා තුන්වෙනි ප්‍රකාශයත් වැරදි. දැන් මේකේ සත්‍ය ප්‍රකාශය හොයලා තියෙන්නේ. හරි දෙවැනි එක විදිහට. නමුත් අපි අනිත් ප්‍රකාශ දෙකත් බලමු. හරි. සත්‍ය ප්‍රකාශයේ තේරුවෙන් පස්සේ ඉතින් ආයි අනිත් ඒවා ගැන කතා කරන්න දෙයක් නැහැ. නමුත් මෙතනදී අපි ඉගෙන ගන්න ඕන නිසා මේකේ විශේෂ කරුණ අපි එකින් එක බලාගෙන යමු. හතරවෙනි ප්‍රකාශයේ මොකක්ද තියෙන්නේ? හතරවෙනි ප්‍රකාශයේ තියෙන්නේ S සමානයි H H H T T H T T යනු නියදි අවකාශයක් නම් X සමානයි H H H T T H T T යනු S මත අර්ථ දක්වනු ලබන සසම්භාවී විචල්‍යයක් වේ. මේකේ ප්‍රශ්නයක් තියෙනවා ළමයි. මොකක් දන්නවද ප්‍රශ්නේ? මෙන්න මේක හරි. මේක හරි කියන්නේ මෙන්න මේ නියදි අවකාශය නම් හරි. මොකද නියදි අවකාශය කියන්නේ යම් සසම්භාවී පරීක්ෂණයකින් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵල. දැන් මෙතන තියෙන මොකද්ද මේ සසම්භාවී පරීක්ෂණය? කාසි දෙකක් උඩ දානවනේ. එතකොට ලැබෙන ප්‍රතිඵලනේ. කාසි දෙකම සිරස වැටෙන්න පුළුවන්. එක කාසියක් සිරස අනිත් එක අගේ. පළවෙනි කාසිය අගේ දෙවෙනි කාසිය සිරස. කාසි දෙකම අගේ. ඔය සිද්ධි හතරනේ වෙන්න පුළුවන්. ඔය ප්‍රතිඵල හතරනේ ලැබෙන්න පුළුවන්. නියදි අවකාශයේ හරි. හැබැයි ළමයි සසම්භාවි විචල්‍යයක් කියන්නේ මොකක්ද? සසම්භාවි විචල්‍යයක් කියන්නේ යම් සසම්භාවි පරීක්ෂණයක අපි සාර්ථකත්වය කියලා එකක් නිර්වචනය කරන්න ඕන. මෙන්න මේක තමයි සාර්ථකත්වය. අන්නේ සාර්ථකත්වය සඳහා අපිට පුළුවන් ඒ සාර්ථකත්වයන්ට ලැබෙන අගයන් තාත්වික අගයේ ශ්‍රේණියක් විදියට ගන්න. ඒක මම මේ නිර්වචනය කියන්නේ හොඳේ. සසම්භාවි විචල්‍යයක නිර්වචනය ගිහිල්ලා බලන්න. සසම්භාවි විචල්‍යයක නිර්වචනයේ තියෙන්නේ සසම්භාවි පරීක්ෂණයක සාර්ථකත්වය ලෙස අර්ථ දක්වන සිද්ධියක අගයේ ශ්‍රේණිය ඒක තාත්වික අගයේ ශ්‍රේණිය කියලාත් කියනවා. තාත්වික. හරි රියල් නම්බර්ස් වෙන්න ඕන. ඒ නිසා මෙතන මේ එක්ස්ට ගන්න ඕන අගයන් ප්‍රමාණයක් තියෙන්න ඕන. තාත්වික සංඛ්‍යා තියෙන්න ඕන. සාර්ථකත්වය කියලා එකකුත් තියෙන්න ඕන. එහෙනම් අපිට මෙන්න මෙහෙම එකක් හිතන්නකෝ මම මෙන්න මෙහෙම කියනවා. x කියලා අපි හිතමු මේ කාසිය උඩ දැමීම කියන සම්භාවි පරීක්ෂණයේදී ලැබෙන සිරස සංඛ්‍යාව හරි කාසිය දෙපාරක් උඩ දැම්මොත් එකපාරක්වත් සිරස එන්නේ නැහැ. එහෙනම් ලැබෙන සිරස සංඛ්‍යාව බිඳුවයි. x සමානයි බිඳුවයි. එක සිරසයි වැටෙන්නේ. ඒ කියන්නේ එක්ක පළවෙනි කාසිය සිරස වැටෙනවා නැත්නම් දෙවෙනි කාසිය සිරස වැටෙනවා. එකයි. කාසි දෙකේම සිරස. කියන්නේ දෙකයි. ඔන්න සසම්භාවි විචල්‍යයක්. ඇයි? සසම්භාවි පරීක්ෂණයක අපි සාර්ථකත්වයක් අර්ථ දැක්වුවා. මොකක්ද සාර්ථකත්වය? සිරස ලැබීම.
ඒ සාර්ථකත්වයන් ලැබෙන අවස්ථා ගණන තාත්තික අගයන් මගින් අර්ථ දැක්වුවා. එක සිරසක්වත් එන්නේ බින්දුවයි. එක සිරසක් විතරක් එනවා එකයි. දෙකම සිරස දෙකයි. බින්දුව එක දෙක කියන තාත්වික සංඛ්‍යා මගින් අපි අර්ථ දැක්වුවා ඒ සිද්ධියට අදාළ සාර්ථකත්වය. අන්න x කියන්නේ සම්භාව්‍ය විචලනයක්. එහෙම නැතුව මේ දීලා තියෙන ළමයි ආයි නියදී අවකාශයේමනේ. ඉතින් එහෙනම් නියදී අවකාශයයි සම්භාව්‍ය විචලනය කියලා දෙකක් ඕනේ නැහැ නේ. දෙකටම එකම උත්තරේ නම් ඉන්නේ. පැහැදිලි නේද? එහෙනම් සම්භාව්‍ය විචලනයක නිර්වචනය මෙතන වැරදි. මොකද තාත්වික අගයන් නැහැ. තාත්වික අගයන් නැහැ. හරි. එනිසා දැන් මේකෙදිම ඕනනම් මෙහෙම තිබ්බත් හරි. දෙක එක එක බිඳුව කියලා තිබ්බත් මේක හරි. හරි. මොකද මේ සිද්ධි වෙනුවට තාත්වික අගයන් ඇතුළත් වෙන්න ඕන. සිද්ධි වෙනුවට. හරි. නිසා මෙන්න මේක වැරදි. පස්වෙනි ප්‍රකාශය බලමු. EX යනු X සම්භාවී විචලනයේ අපේක්ෂාව නම් EX වර්ගය සමානයි EX ගේ මුළු වර්ගය. එතන මුළු වර්ගය තියෙන්නේ නේද? මුළු වර්ගය වේ. කියන්නේ අපිට X වර්ගයේ අපේක්ෂාව සමාන වෙන්න ඕනේ මේක අනුව නම් EX ගේ වර්ගයට. EX ගේ මුළු වර්ගයට. ඒක වැරදිin ළමයි නේද? ඔයාලට මතකයිනේ වේරියන්ස් X හොයන සූත්‍රය. වේරියන්ස් x හොයන සූත්‍රයේ ex වර්ගයෙන් අපි අඩු කරනවා නේද ex ගේ මුළු වර්ගය. මෙන්න මෙහෙම සූත්‍රයක් වල දන්න ඕනේ නේද? විචලතාව හොයද්දි x ගේ. එතන මේ දෙක සමාන නම් මෙයා බිඳුවක් වෙන්න එපේ. ඒකට x ගේ විචලතාව එහෙම වෙන්නේ නැහැ නේ. හරි. x ගේ විචලතාවට යම් අගයක් තියෙනවනේ නිසා එහෙම වෙන්නේ නැහැ. මේ දෙක සමාන වෙන්නේ නැහැ. මොකද මේ දෙකේ වෙනසට සමානයි වේරියන්ස් එක. ඒ නිසා මෙන්න මේ ප්‍රකාශයත් වැරදි. හරි. x වර්ගයේ අපේක්ෂිත අගය x ගේ අපේක්ෂිත අගයේ වර්ගයට සමාන වෙන්නේ නැහැ. මේ දෙකේ වෙනස ගත්තොත් විචලතාවෙන් නැන්නේ නැත්තම් අවුලක් වෙනවා. රයිට්. එහෙනම් පස්වෙනි ප්‍රකාශයත් වැරදි. එතකොට මේකේ නිවැරදි උනේ මෙන්න මේ දෙවැනි ප්‍රකාශය. මෙන්න මෙයා. හරි. ඒක අපි මුලින්ම හඳුනාගත්තා. අනිත් ප්‍රකාශ තුන නිකන් සාකච්ඡා කරගෙන ගිය පුකේ කරේ. ප්‍රශ්න අංක 21 හරි. Right. Right. අපි නම් ඉස්සරහට යමු. ප්‍රශ්න අංක 22. X සඳහා මධ්‍යන්නේ 4 සහ විචලතාව 2 වන දීපද ව්‍යාප යක් පවතී නම් px විශාලයි 2හි අගය වන්නේ. එතකොට මේකේ මේ දීපද ව්‍යාප්තියක් ඇසුරෙන් තමයි ගාන අහලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ළමයි දීපද ව්‍යාප්තියක ගාන හදන්න නම් අපිටම x කියන එක්කෙනා දීපද බයිනෝමියල් කියලාත් කියනවා. දීපද ව්‍යාප්තියක පිහිටන්න නම් එයාග අපි දැනගන්න බෑ පරාමිති දෙක n සහ p නේද? සිම්පල් n සහ සිම්පල් p දැනගෙන තමයි අපිට ගාන හදන්න පුළුවන්. දැන් මෙතන np දීලා නැහැ. හැබැයි x ගේ මධ්‍යන්නේ දීලා තියෙනවා නේද? x ගේ අපේක්ෂිතාගේ මධ්‍යන්නේ කියන්නේ. එතකොට දීපද ව්‍යාප්තියක ඔයාලා දන්නවා x ගේ මධ්‍යන්නේ np නේ. np තොර මෙතන දීලා තිනවා මේ මධ්‍යන්නේ 4යි. ආ එහෙනම් මේ np සමානයි 4යි. ඊළඟට විචලතාවක් දීලා තිනවනේ. එහෙනම් අපිට වේරියන්ස් x ගේ සූත්‍රයත් ගන්න පුළුවන් නේද? වේරියන්ස් x විචලතාව npq නේ. npq ඒක සමානයි 2. ඔන්න ළමයි ප්‍රකාශ දෙකක් තියෙනවා. පළවෙනියා දෙවෙනියා. දැන් මොකද කරන්නේ? මේ ප්‍රකාශ දෙක සුළු කරමු. මේ ප්‍රකාශ දෙක සුළු කරන්න පුළුවන් np බෙදන්න npq ගේ 4 බෙදන්න 2.
මොකක්දනේ උත්තරේ මේ බලන්නකෝ np ට np කැපෙනවා මෙතන 2 4 2කින් බෙදෙනවා එතකොට 2යි q ට එනවා භාගයනේ q මෙතෙන්ට එනවා 2 මෙතෙන්ට එනවා කියන්නේ q සමානයි භාගය තමයි q සමානයි භාගය නම් p ත් භාගය නයි කතා දෙකක් නැහැ p ත් භාගය දැන් මොකද කරන්න පුළුවන් අපිට එන්න මේ np ගේ නම් ආදේශ කරන්නකෝ n වාරයක් භාගය සමානයි 4යි දෙවරක් 4 8යි n සමානයි 8යි ඔන්න අපිට ඕන පරාමිති දෙක ආවා p ට භාගයයි n ට 8යි දැන් මොකද කරන්නේ දැන් ඉතින් සම්භාවිතාව හොයන්නයි තියෙන්නේ මොකද්ද අපින් අහන්නේ p x විශාලයි 2ට වඩා හරි स्क्रीन සම්භාවිතාව ගණනය කරන්නයි තියෙන්නේ x කිය අගේ දෙකට වඩා විශාල වෙන්න ඕනේ. එතකොට දෙකට වඩා විශාල අගයන් තියෙනවනේ නේද? 3 4 5 6 7 8 අගයන් 6ක් තියෙනවා. එතකොට මේ 6ම එකතු කරන්න වෙනවා. ඒක කරදරයි. ඒ නිසා අපිට මෙන්න මෙහෙම හදා ගන්න පුළුවන් නේද? 1 ඍණ p x කුඩයි හෝ සමානයි 2 හරි පොඩ්ඩක් අපි මතක් කරගෙන ඉමු කොහොමද මෙතන q ගත්තේ කියලා දැන් මේ බලන්නකෝ x ගේ අපි ගත්තොත් අපේක්ෂිත අගය np හරි ඊළඟට ඒක 4යි මධ්‍යන්නේ 4යි ඊළඟට x ගේ විචලතාව npq හරි දීපද ව්‍යාප්තික විචලතාව ඒක 2යි කියලා දීලා තිනවා මේ 2යි දැන් අපිට සමීකරණ දෙකක් තියෙනවා 1 සහ 2 කියලා දැන් අපිට ඕනේ මේ np ට අගයන් හොයාගන්නනේ කියන්නේ n ට සහ p ට අගයන් හොයාගන්නනේ නිසා අපි 얘 දෙක සුළු කරනවා කොහොමද np බෙදනවා npq ගේ එතකොට මේ පැත්ත බෙදුවම අපිට මේකත් පුළුවන් නේ 4 බෙදන්න දෙකෙන් ආ එතකොට මේ np ට np cancel වෙනවා q විතරක් ඉතිරි වෙනවා මේ q විතරක් ඉතිරි වෙනවා aq මේ පැත්තට යනවා මේ දෙක පහළට එනවා හරි හරස් ගුණිතය දැම්මේ q ගන්න පුළුවන් අපිට මේ දකුණු පැත්තේ උඩට 2 ගන්න පුළුවන් 1 යට පහළට ඒ නිසා q සමානයි භාගයයි හරිනේ right එතකොට q ට භාගය ආවම අපි p ටත් භාගය ඉන්නේ නේද මොකද 1 ඍණ q p නේ ඒ නිසා p ට නගිත් භාගයේ එක ගණන්ලා ආදේශ කරා 1 කී n වාරයක් භාගය සමානයි 4 n ටාව උත්තරය 8 හරි එතකොට p භාගයයි n 8යි දැන් ඒක ඇසුරෙන් අපි සම්භාවිතාව හොයන්න යනවා අපිට දීලා තියෙන ප්‍රකාශය මොකක්ද ප්‍රකාශය x ගේ අගය දෙකට වඩා විශාල වෙන්න ඕනේ ඒක හොයන්න අපිට පුළුවන් නමුත් කිහිපයක් එකතු කරන්න එපා නේද x 3 දී 4 දී 5 දී 6 දී 7 දී 8 දී ඊට ලේසි අපි එකෙන් අඩු කරනවා x 2 හෝ ඊට වඩා කුඩා වෙන්න තියෙන සම්භාවිතාව දැන් මේකෙ මෙහෙමයි ළමයි මේක එක ඍණ වලට සිද්ධ වෙනවා p දෙකට වඩා කුඩයි කියන්නේ x සමානයි බිඳුවේදී සම්භාවිතාව ඊළඟට x සමානයි 1ේදී ඊළඟට x සමානයි 2ේදී කියන අවස්ථා තුනේම
සම්භාවිතා ටික එකතු කරලා එකෙන් අඩු කරන්න වෙනවා. හරි. දැන් මේක නම් මේ දීලා තියෙන උත්තරවල හැටියට ඔයාලට මෙහෙම ඉතින් වගුවෙන් බලලා හදන්නත් පුළුවන් ගන්න. ඒත් n 8 නෑනේ. නේද? වගුවේ තියෙන්නේ n 5 10 15 3නේ. එතකොට මේක සමීකරණයට දාලම තමයි හදන්න වෙන්නේ. හරි. එතකොට දීපද සමීකරණය ඔයාලා දන්නව නේද? දීපද සමීකරණය කොහොමද එන්නේ? ncx px q ගේ n ඍණ x නේ. මේක තමයි දීපද ව්‍යාප්තියක සම්භාවිතා ශ්‍රිතය. එතකොට මෙතන n කියන්නේ 8යි. 8cx p කියන්නේ භාගයයි. භාගයේ x q කියන්නේ ඒත් භාගෙනේ. භාගයේ 8 ඍණ x. 8 ඍණ x. ඔන්න ඔය දීපද ව්‍යාප්තිය ශ්‍රිතය පාවිච්චි කරලා තමයි මේ ගාන හදන්න වෙන්නේ. එහෙනම් මෙතන 1 ඍණ 8 c බිඳුව ඇයි x තියෙන තැනට බිඳුව දැම්ම. භාගයේ බිඳුවෙනි බලය. භාගයේ 8 ඍණ එකක් කියාම කීයද? Sorry 8 ඍණ බිඳුව 8මයිනේ. 8 ඍණ බිඳුව 8මනේ. 8 ධන. ඊළඟට x ට 2 ආදේශ කරනවා නේද? 8 c 1 භාගයේ 1 වෙනි බලය. භාගයේ 1 වෙනි බලය. භාගයේ 8 එකක් ගියාම 7 වෙනි බලය. භාගයේ 7 වෙනි බලය. ධන. දැන් x ට ආදේශ කරන්න 2. 8 c 2 භාගයේ දෙවෙනි බලය. භාගයේ 8 2ක් ගියාම 6 වෙනි බලය. ඔන්න ළමයි වැඩි. එහෙනම් මේක සුළු කරගන්නයි තියෙන්නේ. හරි. සුළු කරගත්තම හරි. එතකොට ළමයි ඉතින් සුළු කරගත්තම මේකේ මෙහෙම වැඩක් කරන්න පුළුවන් නේද අපිට? මේ බලන්නකෝ. මේකේ අපිට සුළු කිරීම පහසුවෙන් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හරි. භාගය ගත්තොත් එහෙම හරි භාගයන හැම තැනම තියෙන්නේ. එතකොට භාගයේ 8 වෙනි බලේ රයිට් මෙතනත් මේ 7යි 1යි 8යි. මෙතනත් 6යි 2යි 8යි. මෙතනත් භාගයේ 8 වෙනි බලේ. එතකොට හැමෝටම භාගයේ 8 වෙනි බලයක් පොදුයි. මෙන්න මේ භාගයේ 8 වෙනි බලය මට පුළුවන් එළියට ගන්න. භාගයේ 8 වෙනි බලය. ඊළඟට 8c බිඳුව කීයද? හරි 8c බිඳුව ඔයාලා දන්නවනේ ගන්න සංයෝජන. 8c බිඳුව. 8c බිඳුව කියන්නේ සංයෝජනනේ. තොඩක්කම ආරෝපිත 8 බෙදීම බිඳුවේකම ආරෝපිත 8 ඍණ බිඳුවේ කමාරෝපිත කියන්නේ කමාරෝපිත 8යි. මේ 8 8 කැන්සල් වෙනවා කියන්නේ 1යි. එහෙනම් මෙතෙන්ට 1යි. ධන. ඊළඟට තියෙන්නේ 801. 801 කියන්නේ කමාරෝපිත 8 බෙදීම කමාරෝපිත 7 8යි. හරි ඔයාලට සුළු කරගන්න පුළුවන්. 802 කියන්නේ සුළු කරලා බලන්න 28ක් එනවා. 28ක් එනවා. එහෙනම් මේකෙන් ಗುಣ වෙන්න ඕන. ඒ එන එක අඩු වෙන්න ඕනේ 1. හරි. දැන් මේ ටික එකතු වුණාම කීයක් එනවද ළමයි ඔයාලට? බාන සුළු කරලා කීයක් එනවද කියලා. මේ ටික සුළු වුණයින් පස්සේ 28යි 8යි 36යි 36යි 1යි 37ක් එනවා. 37ක් එනවා. රයිට් මම මේක පොඩ්ඩක් මෙන්න මේ උඩට ගන්නම් හොඳේ. ඉඩ මදි නිසා මට 37ක් එනවා. යට යට එන්නේ 2 8 වෙනි ගුණය. නැත්තම් 8 8 වෙනි බලය. භාගයේ 8 වෙනි බලය කියන්නේ ඉතින් 1 8 වෙනි බලය ආ එකමනේ. ඒක වැඩක් නැහැ. 2 8 වෙනි බලය දෙවරක් 2 4යි 4 2 8යි හොම් බැලුවොත් එනවා 256ක්. 256ක්. ඔන්න එකෙන් අඩු වෙන්න ඕනේ මෙන්න මේ ගාන. එතකොට කීයක් එනවද? එතකොට එනවා 219 බෙදීම 256ක්. සුළු කළ බලන්න. 256න් 37ක් ගියාම එනවා 219ක්. ඒ කියන්නේ 256න් 219යි උත්තරේ. ඒක හරි උත්තරේ විදිහට තියෙනවද?
right මේ දින තුන්වෙනි එක එහෙනම් මේකේ ළමයි මතක තියාගන්න පළවෙනිම දේ n සහ p හොයාගන්න වෙනවා ඒක හොයාගන්න නම් මධ්‍යන්‍ය සහ විචලතාව මේකයි ඒක ඇසුරෙන් np හොයාගන්න පුළුවන් වෙන්න ඕන ඊළඟට සම්භාවිතා ප්‍රකාශය යටතේ සම්භාවිතාව ගණනය කරන්න වෙනවා වගු පොත පාවිච්චි කරන්න බෑ ඔයාලට හදන්න වෙන්නේ සම්භාවිතා ශ්‍රිතය පාවිච්චි කරලම තමයි ඒකෙදිත් සුළු ක්‍රීම් කරගෙන යද්දි ඉක්මනින් ඉක්මනින් සුළු ක්‍රීම් ටික කරගෙන යන්න දැන් මෙතන භාග සංඛ්‍යාවක් නේ තියෙන ළමයි දශම වලට වුණත් හදන්න පුළුවන් හරි දශම වලට හැදුවොත් මොකද වෙන්නේ දැන් දේශ ඔයාලා හිතන්නකෝ මේක දශම කරගෙන දශම වලින් හදනවා කියලා උත්තරේ එතකොට ටග් ගාලා බලන්න මේ අගයන් ටික 9 256න් බෙදන්න 37 256න් බෙදන්න ඒ විදිහට දශම අගය හොයාගෙන ඒ අදාළ දශම අගය ලකුණු කරන්න ඒ වෙන විකල්පයක් නෑ නම් රයිට් එහෙනම් ප්‍රශ්න අංක 22ට නිවැරදි පිළිතුර උනේ අංක 3 प्रश्न अंक 23 පහත දැක්වෙන කුමන සසම්භාවී විචල්‍ය සඳහා දීපද ව්‍යාප්තිය සතුටුදායක ආකෘතියක් වේද එතකොට දීපද ව්‍යාප්තිය සතුටුදායක ආකෘතියක් වෙන අවස්ථාවයි අහන්නේ ඉතින් මේ වගේ ගැටලුවකදී මතක් කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම දීපද ව්‍යාප්තිය කොන්දේසි 4 හරි මේවා මේ පහුගිය අවුරුදු වල තිබ්බ ප්‍රශ්නම තමයි හරි මතක ඇති ඔයාලට එතකොට මොනවද කොන්දේසි 4ක් තියෙනවනේ 1 2 3 4 පළවෙනි කොන්දේසිය තමයි මේවා බර්න් උලි නැහැසුම් වෙන්න ඕන හරි බර්න් උලි නැහැසුම් තියෙන්න ඕන නිශ්චිතෙන් n निश्चित අගයක් තියෙන්න ඕනේ නේද නැහැසුම් ගණන නිශ්චිත වෙන්න ඕනේ p සාර්ථකත්වය ලැබීමේ සම්භාවිතාව සෑම නැහැසුමකදීම සමාන වෙන්න ඕනේ නැහැසුම් ස්වයත්ත වෙන්න ඕනේ ස්වයත්ත ඕන් ඔය කොන්දේසි 4 තෘප්ත වෙනවා නම් අන්න එවැනි සම්භාවි පරීක්ෂණයකට අදාළව අපිට දීපද සසම්භාවි විචල්‍ය අර්ථ දක්වන්න පුළුවන් ඒ කියන්නේ දීපද ව්‍යාප්තියක් සතුටුදායක ආකෘතියක් වෙනවා පළවෙනි අවස්ථාව බලමුකෝ පළවෙනි අවස්ථාව කිසියම් ගමක ගොවි පවුල්වල සිටින ගැහණු ළමයින් සංඛ්‍යාව එතකොට මේක අපිට බර්න් උලේ නැහැසුමක් කියලා හිතන්න පුළුවන් මොකද ගැහණු ළමයි පිරිමි ළමයි නේද මේක එතකොට එක්ක ගැහණු ළමෙක් නැත්නම් පිරිමි ළමෙක් මේ විදිහට ඕනම් ප්‍රතිඵල දෙකක් තියෙනවා කියලා හිතන්න පුළුවන් හැබැයි n නිශ්චිත නැහැ හරි හරි එතකොට බර්න් උලේ නැහැසුමක් කියන්නේ මොකක්ද අපි ඒකත් ඉගෙන ගමුකෝ බර්න් උලේ නැහැසුමක් කියන ළමයි යම් සසම්භාවී පරීක්ෂණයක ලැබෙන්නේ ප්‍රතිඵල දෙක නම් අන්න එවැනි සසම්භාවී පරීක්ෂණයකට කියනවා බර්න් උලේ නැහැසුම් කියලා නැත්තම් බර්න් උලේ නැහැසුමක් කියලා ලැබෙන්නේ ප්‍රතිඵල දෙකයි එතකොට එකක් සාර්ථකත්වයේ අනිත් එක අසාර්ථකත්වයේ උදාහරණයක් ගන්නකෝ කාසියක් උඩ දැම්මොත් මොනවද දෙන්න පුළුවන් ප්‍රතිඵල එක්ක සිරස ලැබෙනව නැත්නම් අගය ලැබෙනව එක්ක සිරස නැත්නම් අගය ප්‍රතිඵල දෙකයි සිරස ලැබීම සාර්ථකත්වයේ විදියට ගත්තොත් ඒකේ අනිත් පැත්ත තමයි අගය අන්න බර්න් උලි නැහැසුමක් පැහැදිලි නේද එහෙනම් දීපද ව්‍යාප්තියකදී දීපද ව්‍යාප්තියක් සතුටුදායක ආකෘතියක් වෙන්න නම් ඒ අදාළ සසම්භාවී පරීක්ෂණේ නැත්තම් සම්භාවි විචල්ලේ බර්න් උලි නැහැසුමක් තියෙන්න ඕන. ඒකට ඇත්තටම දීපද ව්‍යාප්තියක් කියන්නේ බර්න් උලි නැහැසුම් කිහිපයක් අදාළ කරගන්න සම්භාවි පරීක්ෂණයක්. උදාහරණයක් විදියට කාසියක් අපි 10 පාරක් උඩ දානවා. කාසිය 10 පාරක් උඩ දාලා බලනවා කී පාරක් සිරස ලැබෙනවද කියලා. අන්න ඒ සිරස ලැබෙන වාර ගණන අපි කියනවා දීපද සසම්භාවි විචල්‍යයක් කියලා. දීපද සසම්භාවි විචල්‍යයක්. එහෙනම් බර්න් උලි නැහැසුම් 10ක් නේ තිබ්බේ. සාමාන්‍යයෙන් බර්න් උලි නැහැසුම් නිශ්චිත සංඛ්‍යාවකට අපි කියනවා ළමයි දීපද නැහැසුමක් කියලා. දීපද නැහැසුමක්. නැත්තම් දීපද සසම්භාවි පරීක්ෂණය කියන්නේ ඒකමයි. එහෙනම් අනිවාර්යයෙන්ම බර්න් උලි නැහැසුමක් වෙන්න ඕනේ. n නිශ්චිත වෙන්න ඕනේ. නිශ්චිත බර්න් උලි නැහැසුම් සංඛ්‍යාවක් තියෙන්න ඕනේ. කාසියක් නම් 10 පාරයි උඩ දාන්න. එතනින් ඉවරයි. p
काशी उदाहरण पलवी पार काशी उड़दा अदी अभी समबर काशी अक्केला समबर काशी वेटेन तीन संभाविता बागे शिस वेटेन तीन संभाविता बागे तव पार ये काशी उड़दा अदी एत शिस वेटेन तीन संभाविता बागे एक तुंगिनी पारत भागे हतरिनी पारत भागे पश्चिनी पारत भागे ये दिएट काशिय दह पारक उड़दम्मत ये हेम पारक दिम शिस वेटेन तीन संभाविता भागे एक अन्न पी समान सार्थक लभिमे संभाविता समान तुंगिनी को बनुनी नहसुम नेत्तमे नहसुम एक्कीन एक्क स्वायत्त वेन्नोनी ओक देगें कियन्नी देन पलवेनी पार शिरस वेटुनक कियला देवनी पारत शिरस वेटेन्न मोनी कियन एकक नैनी पलवेनी पार शिरस वेटुनो नेत्तम अगे वेटुनो देवनी पारत शिरस हो अगे तुंगेनी पारत शिरस हो सिद्धि एक्कीन एक्कट स्वायत्तयि किसिम बलपैमक नै एक्क सिद्धियकिन तव सिद्धियकट अन्न एहेम कोंदेसी हतरम तृप्त वेनव नम वितरयि अभी कि अन्य दीपद ससंभावी परीक्षण इवनी ससंभावी परीक्षण वितराय अट दीपद ससंभावी विचाल्य अर्थ दाक्पन्न पुलवा दीपद व्याप्ति सतुटुदायक आकृति बलन्न मे एक अवस्थावेदी मेन्न मे कोंदेसी दीपद ससंभावी परीक्षण कोंदेसी हतर तृप्त वेनवद कील बलन्न मम पलवी सिद्धिय गे पलवी सिद्धिय किसियम गमक गोवि पौल सिट गहन संख्या मित्र निश्चित इन प्रमाण अग्ने अरे गहन पिरी की उन्नापीट बर्णु दिन पुलवा गहन अणित पिरी की निश्चितने प्रश्न कनीस अनिवार्य अवतारी विनो अरे निश्चित क्रियावलियकिन दोष आयतमयक लबेन तुरु परीक्षा कलयुतु आयतम संख्याव बनुने नहसमक तीनो एक हरि हरि එක්කෝ දෝෂ අයිතමයක් නැත්නම් දෝෂ නැති අයිතමයක් නිතින් ඔය ප්‍රතිඵල දෙකෙන් එකක් නෙන්න පුළුවන් ඒක හරි මේ දෙවැනි අවස්ථාව හොනේ හැබැයි ඒකෙත් ආයි නිශ්චිත නැහැසුම් ගණනක් නැහැ නේද කී පාරක්ද ආ පරීක්ෂා කරන්න ඕනේ අයිතම කීයක්ද නැහැසුම් ගණන නිශ්චිත නැහැ එන් ප්‍රශ්නයක් එහෙනම් දෙවැනි එකත් දීපද ආකෘතියක් සඳහා සුදුසු නැහැ කිසියම් වර්ෂයක විශාල නගරයක සිය දිවි නසා ගැනීම සංඛ්‍යාව මේකෙත් ඉතින් පේනවනේ ළමයි මේක ඔයාලා අනිත් එක දන්නව බැලූ බැල්මටම මේ වගේ විචල්‍ය පොයිසෝන් නේ යම් කිසි නගරයක සිදුවන සිය දිවි නසා ගැනීම යම් කිසි හන්දියක සිදුවන රතවාහන අනතුරු සංඛ්‍යාව යම් බැංකුවකට යම් කාලයකදී එන පාරිභෝගිකයන් සංඛ්‍යාව ඒවා පොයිසෝන් එහෙනම් මේ තුන්වෙනි එකෙත් එන් කියන එක්කෙනා නිශ්චිත නැහැ ඇත්තටම එන් කියන එක්කෙනා නිශ්චිත නැහැ හරි සියදිවි නසා ගැනීම සියදිවි නසා නොගැනීම කියලා වුණනම් බර්නුලි නැහැසුමක් තර්ක කරන්න පුළුවන් හැබැයි එන් නිශ්චිත නැහැ ඔය කොන්දේසි හතරම තෘප්ත වෙන්න ඕන හතර සහ පහ ඔන්න ළමයි වැඩි හතරේ මොකක්ද කියන්නේ බලන්නකෝ හතරේ කියන්නේ දෝෂ සහිත අයිතම के संख्यावक अडंगु आयतम इम संख्यावकिन प्रतिस्थापने सहितव ससंभावी लेस तोरागन्ना इन संख्यावक अडंगु दोष आयतम संख्या हरि मेक पोड्डक लिहागमको निकन के इम नेत्तम पेटलेवेनोने एकेन मोकक्द दन्नोल लमय इम कियला आयतम संख्यावक तियेनवलु हितन्नको एक 100යි कियला एक 100යි හරි හිතන්නකො නිකන් විහිළුවට වගේ m සමානයි 100යි කියලා. ඒකෙන් කැපිටල් k ප්‍රමාණයක් දෝෂ සහිතයිලු. ඒකට කැපිටල් k සමානයි
හිතන්නකො 50ක් අප්සට් කියලා හරි දෝෂ සහිතයි ඩිෆෙක්ටිව්ස් මේ නිය මේ සංගහණයෙන් නියදියක් ගන්නවා n ප්‍රමාණයක හිතන්නකො an 10යි කියලා අයිතම 100කින් අයිතම 10ක් තෝරලා ගන්නවා හරිනේ එතකොට මේක බර්නුලි නැහැසුමක් තියෙනවනේ අනිවාර්යම නේද දෝෂ අයිතමයක් නැත්තම් දෝෂ නැති අයිතමයක් එහෙනම් හතරවෙනි එකේ බර්නුලි නැහැසුම කතාව හරි n නිශ්චිතද ඔ මේ n නිශ්චිතයි මේ ඕන් n නිශ්චිතවම අයිතම n ප්‍රමාණයක් ගන්නවා n නිශ්චිතයි p p කියන්නේ මොකක්ද සාර්ථකත්වයේ ලැබෙන්න තියෙන සම්භාවිතාව මෙතන සාර්ථකත්වය කියන්නේ මොකක්ද දෝෂ අයිතමයක් ලැබෙන්න තියෙන සම්භාවිතාව ඉතින් ළමයි මුළු ඒකක 100ක් තියෙනවා ඒකෙන් දෝෂ අයිතම 50ක් තියෙනවා එහෙනම් අපිට සම්භාවිතාව හොයන්න පුළුවන් p සමානයි භාගයයි නැත්තම් දශම 5යි n p එහෙනම් p දන්නවා p සමාන වෙන්න ඕනේ සෑම නැහැසුමකදීම right පළවෙනි අයිතමේ ගන්නු පළවෙනි අයිතමේ ගද්දිත් දෝෂ අයිතමයක් ලැබෙන්න තියෙන සම්භාවිතාව භාගයයි හරිනේ ඒ ගන්න අයිතමය නැවත දානවා ළමයි එයි ප්‍රතිස්ථාපනය සහිතයි ගත්ත අයිතමේ නැවත දානවා ආ දෙවෙනි අයිතමේ ගද්දි එහෙනම් සාර්ථකත්වයේ ලැබෙන්න තියෙන සම්භාවිතාව කීයද ඒත් භාගයයි එයි හිතන්නකො ළමයි දෝෂ අයිතමයක් ආවනම් right එහෙනම් මේ 50න් එක්කෙනෙක් නේ ගියේ එතකොට 49යි හැබැයි ආයි එයා ඇතුළට ආයි දැම්මා එතකොට ආයි 50යි කි. එතකොට ආයි දශම 5යි. ඒ කියන්නේ ප්‍රතිස්ථාපනය සහිතව නම් නියදීම කරන්නේ මොකක්ද සිද්ධ වෙන්නේ මෙන්න මේ නැහැසුම් වල සාර්ථකත්වය ලැබීමේ සම්භාවිතාව වෙනස් වෙන්නේ නැහැ. ඒක සමානයි. පළවෙනි ඒකකයේ ගද්දි භාගයයි. දෙවැනි ඒකකයේ ගත්තත් භාගයයි. තුන්වෙනි ඒකකයේ ගත්තත් භාගයයි. ඒ විදිහට n ප්‍රමාණයක් එකක ගන්න අවස්ථාවේදී අපි උදාහරණ නම් 10නේ 10 වෙනි ඒකකයේ ගද්දිත් සාර්ථකත්වයේ ලැබීමේ සම්භාවිතාව භාගෙම තමයි අන්න 3 වෙනි කොන්දේසිය තෘප්තයි 4 මේව ස්වායත්තයි ළමයි එකිනෙක ස්වායත්තයි ඇයි පළවෙනියට ගන්න එක දෝෂ අයිතමයක් වුණා කියලා දෙවෙනියට ගන්න එකත් දෝෂ අයිතමයක් වෙන්න ඕනේ නැහැ පළවෙනි එක ගන්නවා ඒකයි දානවා තව එකක් ගන්නවා ඒකත් ආයි දානවා තුන්වෙනි එක ගන්නවා ඒකත් ආයි දානවා මේ විදිහට ඒවා එකිනෙක ස්වායත්ත සිද්ධි හතරවෙනි කොන්දේසියත් හරි එහෙනම් මේ 23 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර මෙන්න මේ අංක 4 මොකද කොන්දේසි 4ම තෘප්ත කරනවා බර්නුලි නැහැසුමක් තියෙනවා නිශ්චිත n ප්‍රමාණයක් තියෙනවා p සාර්ථකත්වයේ ලැබීමේ සම්භාවිතාව සෑම නැහැසුමකදීම සමානයි නැහැසුම් එකිනෙක ස්වායත්තයි නිවැරදි උත්තරේ තෝරලා මේ පහ බලන්නකො ළමයි ඔය කතාවමයි තියෙන්නේ චූටි තැනකින් වෙනස් වෙනවා දැක්ක දේ තැන මෙන්න මෙතන ප්‍රතිස්ථාපනයේ රහිත ළමයි මේ පස්වෙනි අවස්ථාවේදී බර්නූලි නැහැසුමක් තියෙනවා n නිශ්චිතයි සිද්ධිත් ස්වායත්තයි හරි හැබැයි මෙයා ප්‍රශ්නයක් දැන් ළමයි සිද්ධි ස්වායත්ත නැහැ sorry සිද්ධි ස්වායත්ත වෙන්නෙත් නැහැ මම පැහැදිලි කරන්න හරි p ගේ ප්‍රශ්නයක් තියෙන නිසා තමයි එකක් වෙන්නේ ඇයි දන්නවද ඔන්න ළමයි හිතන්න පළවෙනි අයිතමය දෝෂ අයිතමයක් එතකොට පළවෙනි අයිතමය ගන්න අවස්ථාවේදී සාර්ථකත්වයේ ලැබීමේ සම්භාවිතාව භාගයයි ඒක හරි ඒක වෙනස් වෙන්නේ නැහැ හැබැයි දෙවැනි අයිතමය ගද්දි මොකද වෙන්නේ ළමයි දෙවැනි අයිතමය ගද්දි මොකද වෙන්නේ අපි පළවෙනියට ගත්ත අයිතමය ආයි දාන්නේ නැහැ. ඒකට ප්‍රතිස්ථාපනයේ රහිතයි කියන්නේ. දැන් හිතන්නකෝ මේ පළවෙනියට ගත්ත අයිතමය දෝෂ අයිතමයක් වුණොත් දැන් කේ 49යි. මුළු ගාන 99යි. එහෙනම් ළමයි දෙවැනි අයිතමය දෝෂ අයිතමයක් වෙන්න තියෙන සම්භාවිතාව
අනුනමයෙන් හතලිස් නමයයි බාගෙ නෙවෙයි දැක්කද සම්භාවිතාව වෙනස් වෙනවා තුන්වෙනි අයිතමේට ගියොත් ආයි වෙනස් වෙනවා සම්භාවිතාව ආයි වෙනස් වෙනවා ඒ විතරක් නෙවෙයි නමයි පළවෙනියට ලැබිච්ච අයිතමය දෝෂ අයිතමයක්ද දෝෂ අයිතමයක් නෙවෙයිද කියන එක උඩත් සම්භාවිතාව වෙනස් වෙනවා ඇයි හිතන්න ළමයි පළවෙනියට ගත්ත අයිතමේ දෝෂ අයිතමයක් නෙවෙයි හොඳ එක්කෙනෙක් එතකොට දෙවනියට ගන්න අයිතමය දෝෂ අයිතමයක් වෙන්න තියෙන සම්භාවිතාව කීයද 99 50 පැහැදිලි නේද එනිසා සම්භාවිතාවත් වෙනස් වෙනවා එතකොට නැහැසුම් එකිනෙක සොයාගත්ත වෙන්නේ ඇයි පළවෙනි නැහැසුමේදී ලැබෙන ප්‍රතිඵලය දෙවනි නැහැසුමේදී ලැබෙන ප්‍රතිඵලයට බලපානවා පළවෙනි නැහැසුමේදී ලැබෙන ප්‍රතිඵලය දෙවනි නැහැසුමේදී ලැබෙන ප්‍රතිඵලයට බලපානවා ඒ වගේමයි ඉදිරි නැහැසුම් වලටත් බලපෑම තියෙනවා එහෙනම් බලපෑමක් තියෙන නිසා නැහැසුම් සොයාගත්ත වෙන්නේ නැහැ එහෙනම් අනිවාර්යයෙන්ම නියදීම ප්‍රතිස්ථාපනය සහිතව සිද්ධ වෙන්න ඕනේ ප්‍රතිස්ථාපනය රහිත වුණොත් දීපද ව්‍යාප්තියක් අපිට ගොඩනගන්න බෑ එහෙනම් මෙන්න මේ පස්වෙනි ප්‍රකාශය වැරදි හරි පස්වෙනි ප්‍රකාශය වැරදි මේකට තියෙනවා ළමයි සම්භාවිතා ව්‍යාප්තියක් ඔයාලා වැඩිදුර ඉගෙන ගනි අධිජාමිතික ව්‍යාප්තිය කියලා හරි සංඛ්‍යාන ඉස්සරහට ඉගෙනගෙන යද්දී ඔයාලා ඉගෙන ගනි අධිජාමිතික ව්‍යාප්තිය කියලා ව්‍යාප්තියක් තියෙනවා නෝ මේ පස්වෙනි අවස්ථාවට අදාළ සිද්ධි සඳහා. එහ�නම් මේකට උත්තරය අංක 4. රයිට් ප්‍රශ්න අංක 23ට උත්තරය අංක 4. එහනම් ප්‍රශ්න අංක 23ට උත්තරය හරි එන්නේ අංක 4. හරි අංක 4 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ප්‍රශ්න අංක 24. විශාල වෙළඳ ආයතනයකට ගනුදෙනු කරුවන් පැයකට 120ක සාමාන්‍ය අනුපාතයකින් සසම්භාවී ලෙස පැමිණේ. පැයකට 120යි. පැයකට 120යි. ඔවුන්ගේ පැමිණීම පොයිසෝන් ව්‍යාප්තියක පවතියයි. උපකල්පනය කළ හැකි නම් මිනිත්තු දෙකක කාල ප්‍රාන්තරයක් තුළ මිනිත්තු දෙක කාල ප්‍රාන්තරයක් තුළ යටත් පිරිසෙන් ගනුදෙනුකරුවන් එක්කෙනෙකු පැමිණීමේ සම්භාවිතාව වන්නේ ගනුදෙනුකරුවන් එක්කෙනයි. එතන ඔය දත්ත තුන වැදගත්. එතකොට කීයද තියෙනවා ගනුදෙනුකරුවන් පැයකට 120ක් එනවලු. එතකොට ඊළඟට අපෙන් සම්භාවිතාව අහන්නේ මිනිත්තු දෙකක කාල ප්‍රාන්තරයකට. එතකොට ඔයාලා දන්නව නේද? ලැම්ඩා ලැම්ඩානේ පොයිසොන් ව්‍යාප්තියේ මධ්‍යන්නේ එයා කාල ප්‍රාන්තරයට සමානුපාතිකයි. දැන් අපේ මෙතන දෙන්නේ පැය 1 තමයි පැය 1ක් කියන්නේ මිනිත්තු කීයද? මිනිත්තු 60ක්නේ. මිනිත්තු 60ට තමයි 120. අපි සම්භාවිතාව ගණනය කරන්න ඕනේ මිනිත්තු 2කට අදාළව. එහෙනම් මේ මිනිත්තු 60ේ කතාව හදාගන්න ඕනේ මිනිත්තු 2කට. කොහොමද හදන්නේ? 120 බෙදනවා 60ෙන් නේද? 120 බෙදනවා 60. එතකොට එනවා 1 මිනිත්තුවකට ගාන ඒක වැඩි කරනවා 2. 120 60ෙන් බෙදුනම එනවා 1 මිනිත්තුවකට කීයද? 1 2කින් වැඩුණම එනවා මිනිත්තු 2කට කීයද කියලා. එහෙනම් කීයද? 4යි. 4යි නේද? 120 60ෙන් බෙදුනම 2යි, 2වලත් 2 4යි. මේ 4 කියන්නේ මොකක්ද? ලැම්ඩා. මිනිත්තු 2ක කාල ප්‍රාන්තරයකට අදාළව පොයිසෝන් ව්‍යාප්තියේ මධ්‍යන්නේ. ඊළඟට අපිට සම්භාවිතාව ගණනය කරන්න තියෙනවා. P x යටත් පිරිසෙන් එක්කෙනෙකු පැමිණීමේ සම්භාවිතාව. යටත් පිරිසෙන් එක්කෙනෙක් කියන්නේ එක්කෙනෙක් හෝ ඊට වඩා වැඩියෙන් එන්න තියෙන සම්භාවිතාව. එක හෝ ඊට වඩා වැඩි වෙන්න තියෙන සම්භාවිතාව. ඉතින් කොහමද හොයන්නේ? මේක අපිට ළමයි 1 2 3 4 5 කියලා එහෙම හදන්න බෑනේ පොයිසෝන් නේවා. එහෙනම් එකෙන් අඩු කරනවා එක්කෙනෙක්වත් එන්නේ නැති වීම. ඒ කියන්නේ x සමානයි බිංදුව. එතකොට එනවා එකක් හෝ ඊට වඩා වැඩියෙන් එන්න තියෙන සම්භාවිතාව. 1 ඍණ
x සමානයි බිංදුවේද කියද සම්භාවිතාව වලට වගුව බැලුවොත් හා ලැම්ඩාගේ 4 වන අවස්ථාවේදී x කියාගේ බිංදුවේදී සම්භාවිතාව බැලුවොත් එයි බිංදුවයි දශම බිංදුවයි 1යි 8යි 3ක් වගුව බලන්නකො පොයිසන් ව්‍යාප්ති එකෙන් මේ අගය ගියාම එනවා දශම 9යි 8යි 1යි 7ක් නිවැරදි පිළිතුර තියෙනවද ඔව් මේ තියෙන අංක 5 තේචර අමාරු නෑ නේද ළමයි මතක තියාගන්න පොයිසන් ව්‍යාප්තියක ලැම්ඩා කාල ප්‍රාන්තරයට සමානුපාතිකයි කාල ප්‍රාන්තරය වෙන්න පුළුවන් අවකාශය වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි දක්වන්නේ h කියන එකේ h ට සමානුපාතිකයි කවුද ලැම්ඩා පැයට 120ක් නම් මිනිත්තුවකට 120 බෙදීම 60 එක්කෙනයි මිනිත්තු දෙකට නම් එක වැඩි වෙනවා දෙකේ හරි කාලයට සමානුපාතිකයි එක පොයිසන් ව්‍යාප්තියේ ලක්ෂණයක් ඊට පස්සේ ඉතින් සම්භාවිතාව ගණනය කරන්න තියෙන්නේ එච්චර අමාරු නෑ හරිනේ ප්‍රශ්න අංක 24ට එහෙනම් උත්තරය අංක 5 රයිට් ප්‍රශ්න අංක 25 ප්‍රමත ව්‍යාප්ති ගැටලුවක් නේද x අසම්භාවී විශාලයට මධ්‍යන්නේ 20යි රයිට් මධ්‍යන්නේ 20යි මධ්‍යන්නේ 20යි කියන්නේ මියු නේද මේ දිලා තියෙන්නේ මියු විචලතාව සිග්මා වර්ගය විචලතාව දන්නේ යාව දීලා නැහැ සහිත ප්‍රමත ව්‍යාප්තියක් ඇත px 22 sorry p x 22ට වඩා විශාල වෙන්න තියෙන සම්භාවිතාව 0.2289 px 20ට විශාලයි 21ට කුඩයි අගේ අහන්නේ x මෙන්න මේ දෙන්න අතර තියෙන සම්භාවිතාව අහන්නේ අමාරු නෑ ළමයි හරි කොහොමද පටන් ගන්නෙ මුලින්ම මේකේ මධ්‍යන්නේ දැනගෙන හිටියට x ට ප්‍රමත ව්‍යාප්තියක් තියෙන්නේ මධ්‍යන්නේ මියු දන්නෝනේ මියු සමානයි 20යි ඒ වුණාට ළමයි සිග්මා වර්ගය දන්නේ නැහෙනි හරි සිග්මා වර්ගය අඥාතයි එයා දන්නේ ඒ නිසා ගාන හදන්න බෑ එතනින් ඉස්සරහට මුලින්ම එහෙනම් සිග්මා වර්ගය හොයාගන්න ඕනේ ඒකට උදව් වෙන්න මෙන්න මේ ප්‍රකාශය දීලා තියෙනවා මොකක්ද p x විශාලයි 22යි ඉතින් මේකෙන් ළමයි අපිට පුළුවන් සිග්මට අගයක් හොයාගන්න නැත්නම් සිග්මා වර්ගයට අගයක් හොයාගන්න කොහොමද මේක හරවන්න ඉසෙට් x තියෙන එක නම ළමයි ඉසෙට් වෙනවනේ ආයි කතාවක් නැහැ හෙතෙන්ට 22 ඍණ මියු මියු කීයද 20යි 22 ඍණ 20 සිග්මා වර්ගය අයා දන්නේ සිග්මා මේක සමානයිලු රයිට් මේක සමානයි කියලා දීලා තියෙනවා 0.2 දශම 0.2 2 2 8 නම් මේකත් 0.2 දශම 0.2 2 2 8 හරිනේ දැන් ළමයි මේක අඳින්න ව්‍යාප්තිය මොන ව්‍යාප්තියද අඳින්නේ ඉසෙට්ගේ මැද බිඳුව නේද මැද බිඳුව මේ අගය කොහේ තියෙන්න පුළුවන්ද මේක තව පොඩ්ඩක් කොන සුළු කරගන්න පුළුවන් නේද තව සුළු කරගන්න පුළුවන් අපිට 22 න් 20ක් ගියාම 2යි එහෙනම් 2 බෙදීම සිග්මා 2 බෙදීම සිග්මා වඩා z වැඩි වෙන්න තියෙන සම්භාවිතාව 0.2228යිලු නිකන් විහිළුවට හිතන්න z ගියාගේ බිඳුව වුණොත් බිඳුවට වඩා වැඩි වෙන්න තියෙන සම්භාවිතාව කීයද 0.5යිනේ බිඳුවට වඩා වැඩි වෙන්න තියෙන සම්භාවිතාව 0.5 එහෙනම් මේක ඊට වඩා කුඩා ගයක්නේ ඒ නිසා මෙන්න මෙයා ඉන්න ඕනේ මේ හරිය නේද 2 බෙදීම සිග්මා ඇයි 2 බෙදීම සිග්මට වඩා වැඩි වෙන්න තියෙන සම්භාවිතාන් ඔය තියෙන. ඒක තමයි 0.2 0.228. අන්න එතනින් තමයි තීරණය කරන්නේ. හරි. 2 බෙදීම සිග්මට වඩා z වැඩි වෙන්න තියෙන සම්භාවිතාව 0.2228. ඒක 0.5ට වඩා 0.5ට වඩා කුඩා ගයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම දකුණු පැත්තේ තියෙන්න ඕනේ. 0.5 ඉක්මවල යනවා නම් අන්න
මේ පැත්තට එන්න පුළුවන් නේද දශම 8ක් වුණොත් ඔන්න මෙතන දශම 8ට හෝ ඊට වඩා වේ දශම 8ක් වෙනවා කියන්නේ මේ මෙතන එන අගය z යම් අගයක් ආවොත් එයාට වඩා z වැඩි වෙන්න තියෙන සම්භාවිතාව දශම 8යි හරි එහෙනම් මෙන්න මෙතනදී අගය ඔයාලා හොයන්න ඕනේ වගුවේ ඒක හොයන්න බෑන ළමයි අපිට ඇයි හොයන්න බැරි ඒක හොයන්න අපිට මෙන්න මේ සුදු පාට ටිකේ ඕනේ අගය සුදු පාට ටික කියන්නේ මෙන්න මේ ටිකේ අගය ඕනේ ඒක හොයන්න කොහමද මේ ටික ඔක්කොම දශම 5යි ඒ දශම 5ෙන් මෙන්න මේ අගය අඩු කරනවා දශම 5ෙන් මං අඩු කරනවා බිංදුවයි දශම බිංදුවයි 2යි 2.8ක් එතකොට කීයක් එනවද එතකොට එනවා දශම 4යි 7යි 7යි 2ක් එනවා ළමයි අන්න ඒක ගිහිල්ලා බලන්න ඉසෙට් වගුවේ ඉසෙට් වගුවේ සම්භාවිතා ගොඩේ තමයි බලන්නේ ඔයාගේ ඒ කියන්නේ මැද තියෙන අගයන් ගොඩේ බලනවා බලලා ඉසෙට් කියවනවා රයිට් ඉසෙට් කියවලා මට කියන්න බොහොමදයි ඉසෙට් ගියාගේ ළමයි 2යි Z Z right ඊළඟට එන සම්භාවිතාව හොයන්නයි තියෙන්නේ නේද p 20ට වඩා විශාලයි x ඊට වඩා විශාලයි 21 මෙන්න මේ සම්භාවිතාව හොයන්නයි තියෙන්නේ ඒත් ඔයාලට ලේසියෙන් පුළුවන් 20ෙන් අඩු කරන්න 20ක් බෙදන්න 1ෙන් මැද ඉසෙට් වෙනවා 21ෙන් අඩු කරන්න 20ක් මෙද එක වෙනවා සෝරි බෙදීම එක p සමානයි සුළු කරන්න පුළුවන් නේද බිංදුව 20න් ඉස්ස බිංදුවයිනේ z 21න් 20ක් එකයි ආ බිංදුවත් එකත් අතර තියෙන සම්භාවිතාව ටක් ගාලා ප්ලොට් කරා හිතින් ගන්නත් පුළුවන් ළම බිංදුවයි එකයි මෙන්න මේ සම්භාවිතාව තමයි ඔය අහන්නේ කීයද වගුවේ බැලුවම එනවද බලන්න දශම 3යි 4යි 1යි 3ක් දශම 3යි 4යි 1යි 3ක් එන්න ඕනේ උත්තරේ හරි බලන්න ඒ උත්තරය උත්තර කොටේ තියෙනවද රයිට් මේ තියෙන දෙක එහෙනම් ප්‍රශ්න අංක 25ට නිවැරදි පිළිතුර අංක 2 රයිට්